හම්බන්තොට ධර්ම සාකච්ඡාව හතරවෙනි කොටස සාතු 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 අවසරයි හඳුන් මොහන්සයාට සතර සත්පුරයන් සම්බන්ධයෙන් දක්වලා තියෙන ලිපි පෙළේදී එහේ මහන්සේ හොඳට දක්වලා තියෙනවා දැන් යමෙක් අනිත්‍ය වඩනට ඒ අනිත්‍ය වැඩිම තුලත් යම් ආස්වාදයකට බැඳලා යන්න පුළුවන් කියලා එහේ දැන් අනිත්‍ය ඉන්නේ ඒ සංඥාව කෙරෙහි. ඔව්. ඒතකොට මහන්සේ දැන් අර ඒ සිතත් ඒ ආස්වාදයක් තියෙන ඒ සිතත් අනිත් විදිහට දැකලා ඒ හිතත් අර අල්ලන්න එපා කියන අදහස එතන ඉදිරිපත් කරලා තියෙනවා අපි හැමෝම. ඔව්. දැන් එතන ඒකම නේද අපි හැමෝම දැන් අපි අර මිනිස්සු කියන්නේ යම් දෙයක් කරනකොට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් එහෙනම් වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා දැන් ඒකත් දැනුම මත ඒ දැනුම ඉස්සලා ලබා ගන්නවා ඊගට ඒ දැනුමින් බහැර වෙන්න හැකියාවක් නැහැ. යා ලෝකයේ දකින්නේ ඒ දැනුම තුල. එහෙනම් එයා ඒක දැන් ගත්ත දේ මතම එයා ගේ ජීවිතය ගත සඳහා පවතින ඉතින් කියන්නේ භෞතික විද්‍යාවේ වුණොත් එයා දකින්නේ ලෝකේ මේ විදිහට. ඔව්. ඊගට එයාට ඒ එයින් තොරව ඒක ගත්ත දැනුම අතරින්න හැකියාවක් නැහැ. ඒ විදිහට දැන් ඒ ඒක නිසා මේ මනුස්සයා ඒ දැනුම තුල කොටු වීමක්. ඔව්. තියෙනවා. එතකොට මේ දැනුමේ කොටු වුණොත් වෙන්නේ අපේ හඳුනේ මේ මනුස්සයාගේ අවබෝධය කියන එක දැනුමට කොටු දෙයක් නෙමෙයි. ඔව්. එතකොට ඒ යම් හිරවීමක්. දැන් සමහර දැන් වල අපි දැකලා තියෙනවා අපේ හඳුනේ දැන් දැන් අර බුදුහාමුදුරු නෙමෙයි සරණ යන්නේ. ඒ බුදුහාමුදුරු සරණ යන්නේ නැතුව යම් යම් ගුරුවරු සරණ යනවා. ඔව්. එතකොට ඒ ගුරුවරයා යමක් කියනවාද එතනින් එහාට මේ මනුස්සයා සිටීමේ හැකියාවක් නැහැ. ඔව්. ඒ අතහැරීමක් නැහැ. ඒ කියන්නේ අර ගත්ත දේ දැන් අනිත්‍ය වුණත් එතන අනිත්‍ය වුණත් අපි ඒක නිත්‍ය කියන්නේ එතන වැසගැසීමක් වුණොත් ඒක අතහැරීමක් නැහැ. එතකොට අපි හඳුනන එතනම නේද මාර්ගයේ වැසීමක් එතන. ඔව්. මෙහෙමයි මාත්‍ය බුදුරයන් වහන්සේ සමහර ධර්මයන් සමහර සූත්‍රයන් දේශනා කරලා කියනවා ආනන්ද මේ ධර්මය සෝවාන් ඵලයටපත් නොවුන කෙනෙක් නම් විශ්වාස කරන්නේ නැහැ කියලා. එසේනම් බුදුරයන් වහන්සේ එහෙම කියපු අවස්ථා ගොඩක් තියෙනවා. තේරෙනවද? මේ ධර්මයේ දැන් ඔය මේ අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රයන් දේශනා කරලා අවසානයේ බුදුරයන් වහන්සේ කියනවා මේ ධර්මතාවය සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ කියලා. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් කියලා කියන්නේ පත් නොවු කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ මෙවැනි ධර්මයන් විශ්වාස කරන්න නම් ඔහු තුල අනිවාර්යයෙන්ම මාත්‍යෝ මේ ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා තියෙනවා. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණානේ නේද? ඒතකොට ලෞකික සම්මා සතියනුත් ඒක කරන්න බෑ. ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ. එතකොට ලෝකෝත්තර සම්මා සතිය සකස් නොවි මහත්යෝ සමහර ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට දකින්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසාමයි බුදුරජාන් වහන්සේ කියන්නේ ආනන්ද මම මේ කියන ධර්මයේ සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් නම් විශ්වාස කරන්නේ නැහැ කියන කාරණේ. තේරෙනවද? එතකොට මේ ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ මහත්යෝ මහත්යා මේ දක්වා සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් මහත්යාට තාම ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා නැහැ. තේරෙනවද? තොල් ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණ කෙනා ඕනෑම ප්‍රශ්නයක් නිරේතුරුවම තමා තුලින් තමා දකිනවා තමා තුලින් තමා දකින්නේ තමා තමාට අවංක වෙනවා ඒක ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණය තේරෙනවද තමා තුලින් තමා දකිනවා තමා තුලින් තමා දකින්නේ තමා තමාට අවංක වෙනවා තේරෙනවද ඒ වගේ ආ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අදාළව ධර්මයේ ගුණයන්ට අදාළව තමා තම තුලින් තමාව දකිනවා තමා තුලින් තමා දකින්නේ හැම වෙලාවෙම තමා තමාට අවංක වෙන්නේ. මෙන්න මේ කාරණේ ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණයක්. ඒතොර මෙන්න මේ ලක්ෂණයේ තුලින් මහත්යෝ තමයි අපිට කවදා හරි ඔය තියෙනා වූ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒතොර නැත්තම් දැන් මහත්යා දැනුම කියන කාරණේ මතක් කරද්දිම මට එකපාරට දැනුම කියන කාරණේ මට සිහිපත් වෙද්දි මහත්යෝ මට සිහිපත් වෙන්නේ මං සංසාරයේ දිසාපාමොක් ආචාර්යවරුන් වෙලා මහත්යෝ ශිෂ්‍යයින් දසදහස් ගණක් වට කරගෙන මං අකුරු කියලා දුන්න ශිල්ප ශාස්ත්‍ර කියලා දුන්න අතීතයට මට මතක් වෙනවා. තේරෙනවද? එතකොට අතීතයේ මහාචාර්යවරු වෙලා ආචාර්යවරු වෙලා ශිෂ්‍යයින් ලක්ෂ ගණකට අකුරු කියලා දුන්න අතීතයට මට මතක් වෙනවා. තේරෙනවද? ඒක දැනුම කියලා කියද්දී එක එක ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් බවට පත් වෙලා රාජවරු සිටුවරුන්ට මහත්යෝ රාජ සභාවෙදී උපදෙස් දුන්න ඒ බ්‍රාහ්මණය වෙලා කටයුතු කරපු අතීතයේ තමයි මතක් වෙන්නේ. අතීතයේ මහත්යෝ මම සක්විති රජවරුන්ටත් උපදෙස් දෙන්න
ඇති මගේ දැනුමේ අතීතේ මං රජවරුන්ට මහා අධිරාජ්‍යයන්ට උපදෙස් දෙන්නේ නැති මගේ දැනුමේ නමුත් මාත්‍යෝ මේ වෙලාවේ සෑම සංස්කාරයක්ම පොච්චරයි තේරෙනවද දැනුම කියන කාරණේ මතක් වෙද්දී මට මතක් වෙන්නේ ඕක මෙතුම් මං දැනුම කියන කාරණේ මතක් වෙද්දී මට මං පාසුනේ කි මොන විභාගෙද මං පාසුනේ මොන මේ උපාධියද කියන කාරණේ මට මතක් වෙන්නේ තේරෙනවද මට මතක් වෙන්නේ අතීතේ කොයි සානන් දැනුම් සම්භාරයකින් යුක්ත පුද්ගලයෙක් බවට මං පත් වෙන්න ඇද්ද කියලා තන මිනිස්සෙක් වෙච්ච වෙලාවෙදි මේ දෙවියෙක් වෙලා මං කොයිසා දැනුමකින් දිව්‍ය දිව්‍ය ලෝකයන්ට අදාළව දිව්‍ය ජීවිතයන්ට අදාළ දැනුමින් මං පරිපූර්ණ වෙන්නේ නැද්ද තේරෙනවද එතකොට මං කොච්චරනම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල උප්පත්ති ලැබලා කල්ප ගණන් ඉන්න කාලේ මං සමාධියේ ධ්‍යාන තලවල කොයිසානම් දැනුම් සම්භාරයක් මාතුල තියෙන්නේ නැද්ද නේද මං අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න කාලේ මං කොයිසානම් අරූපයට අදාළ ධ්‍යාන ගැන දැනුමින් ඉන්නේ නැද්ද නේද එතකොට මං ධ්‍යාන සකස් කරගෙන එරුදියෙන් ගමන් කරපු කාලේ මං කොයිසානම් ධ්‍යාන පිළිබඳ දැනුමින් සකස් වෙන්නේ නැද්ද නේද මන් දිව්‍ය ලෝකවල ශාස්ත්‍රීයක දෙවිවරු වෙලා උපත ලැබපු වෙලාවේ මං එදා කුසලය ගැන සුගතිය ගැන පින ගැන සීලය ගැන කොයිසා දැරුමින් පරිපූර්ණ වෙන්නේ නැද්ද නේද නමුත් මාත්‍රයේ සෑම සංස්කාරයක්ම නිට්ටි වුණාද අනිත්‍ය වුණාද වෙනස් වෙලා ගියා නේද ඒ සංස්කාර ඔක්කොම වෙනස් වෙලා ගියා නමුත් ඒ වෙනස් වෙන සංස්කාර නිසා මහත්වරු මං ඒ දැරුමින් සම්නන්ද වෙලා ඒ දැනුම උපාදානය කරගෙන ඒ දැනුම මගේ කරගෙන ඒ දැනුමට සීමා වෙලා ඒ දැනුමට කොටු වෙලා ඒ දැනුම නිසා දෘෂ්ටිගත වෙලා ඒ දැනුම මගේ කරගෙන ඒ දැනුම උපාදානය කරගෙන ඇති කරගත්තා වූ කෙලෙස් කඳු නිසා මාත්‍යෝ මං සතර අපායට වැටිලා කල්ප කොච්චර නම් දුක් විඳින්නේ තේන මගේ දැනුමෙන් මං මාන්නයටපත් වෙලා ඒ දැනුම නිසා මිත්‍යා දෘෂ්ටීන් සකස් කරගෙන යම් යම් සීමාවන්ට කොටු වෙලා ධර්මයට එරෙහිව කරුණු දක්වලා මන් සංසාරේ කොච්චර නම් මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙන්නේ නේද එතකොට මේ වචන පාවිච්චි කිරීමේදී දැනුමින් මත් වෙලා වචන පාවිච්චි කිරීමේදී බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට නිගරු කරලා බුදුරජාණන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයට නිගරු කරලා ධර්මයේ විවේචනය කරලා මගේ දැනුමින් බුදුරජාණන් වහන්සේවත් ඉක්මවාගිය කෙනෙක් කියන හිතන තැන ඉඳලා මං වචනයෙන් කරගත්තා වූ අකුසල් නිසා මහත්යෝ මං කල්ප කොච්චර නම් නිරයට වැටිලා මහත්යෝ යෝධිය බිබින්නේ දෙකට පිච්චි පිච්චි නේ දැනුමෙන් මාන්නයට පත් වෙලා අද වර්තමාන සමාජයේ බලන දැනුම දෘෂ්ටියක් හැටියට අරගෙන දැනුම උපාදානය කරගෙන දැනුම මගේ කරගෙන ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විවේචන කරන කොච්චර පිරිස ඉන්නවද ධර්ම රත්නය විවේචනය කරන කොච්චර පිරිස ඉන්නවද සංඝ රත්නය විවේචනය කරන කොච්චර පිරිස ඉන්නවද ධර්මයට වැරදි අර්ථකථනය විරුද්ධ විකෘති වූ අර්ථකථන දෙන කොච්චර පිරිස ඉන්නවා මාත්‍යෝ කුමක් නිසාද මේ දැනුමේ තියෙනා වූ අභාග්‍ය නිසාමයි තේරෙන්නේ ඉතින් මෙවැනි හේතුන් නිසා මාත්‍යෝ මේවෙන් සකස් කරගන්නා අකුසල් නිසා අපි මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා කවදා හරි සතර අපායන්ට වැටුනොත් කතමයි පිච්චෙන්නේ දිවමයි පිච්චෙන්නේ මුඛේමයි පිච්චෙන්නේ උග්‍රමයි පිච්චෙන්නේ තේරෙනවා නිරයට වැටුණාට පස්සේ යෝධිය බොනකොට දිව පිච්චෙනවා කියනවා උගුර පිච්චෙනවා කියනවා බඩවැල් පිච්චෙනවා කියනවා ඒ වගේ අප්‍රමාණ සංසාරයේ දුකටපත් වීමට අදාළ සංස්කාරයන් මාත්‍යෝ වර්තමාන සමාජය දැනුම නිසා සකස් කරගන්න බව තේරෙනවා ඒ නිසා නිරේතුරුවම දැනුම අත්‍යවශ්‍ය සාධකයක් ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් නිරේතුරුවම මාත්‍යෝ දැනුම අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ අර කෙසෙල් ගෙඩියක් වළඳනවා වගේ කෙසෙල් ගෙඩිය වළඳලා අර ලෙල්ල පැත්තකට විසිකලා අයින් කරලා දානවා වගේ මාත්‍යෝ දැනුම ජීවිතයට එකතු කරගෙන නිරේතුරුව දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහැර ගන්න. තේරුණාද? නමුත් අපේ ගමනට ගමන් මාර්ගයට ධර්ම මාර්ගයට ගමේ දැනුම කියන දේ අත්‍යවශ්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? දැනුමෙන් තොරව සූත්‍රගත ධර්මෙන් තොරව මේ සද්ධර්ම ශ්‍රවණය තුලින් හෝ පත පොත කියවීම තුලින් හෝ සූත්‍රගත ධර්මයේ කියවීම තුලින් හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් හෝ දැනුම මේ ගමට අත්‍යවශ්‍යයි. තේරුණාද? නමුත් මාත්‍යෝ දැනුම තුලින් අපේ මාර්ගය ශක්තිමත් කරගන්න අවශ්‍ය ශක්තිය අරගෙන අපි මේ දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න අපි දක්ෂ වෙනවා. තේරුණාද? දැනුම කෙරේ තෘෂ්ණාව අත නොහැරිය තැන නිරේතුරුම අපි මොකද වෙන්නේ? ඒ දැනුමට බැඳී යනවා. ඔකට තමයි උපාදානය කියලා කියන්නේ පරිසම්පාදය. තේරුණාද? ඒක උපාදානය කියන්නේ මොකටද? කුමකට හරි බැඳී යනවා. තේරුණාද? බැඳී යන සකස් වුනේ කුමක් නිසාද? තෘෂ්ණාපච්චය උපාදාන. තේරුණාද? තෘෂ්ණාව නිසා අන්න අපි උපාදානය සකස් කරගන්නවා. ඒතරේ උපාදානයට අදාළ මොකද සකස් වෙන්නේ? භවය.
එනිසා දැනුම උපාදානය වුණත් මහත්වෝ දැනුමට අදාළව අපි නිරේතුරුව භවයේ සකස් කරගන්නවා. ඒ දැනුම තුලින් අපි බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ විවේචනය කරනවා නම් නිගරු කරනවා නම් ධර්මයේ අර්ථයන්ට හානි කරනවා නම් ධර්මයේ අර්ථයන්ට මේ විකෘති කරනවා නම් නිරේතුරුව සකස් වෙන්නා වූ භවයේ දුගතියට අදාළ භවයක් වෙනවා. තේරෙනවා? ඒ වගේම දැනුම තුල හිර වෙලා දැනුම තුලින් අපි බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගරුත්වය කරන තැනට එනවා නම් එතනින් සුගතියට දාල සංස්කාර රැස් වෙනවා. තේරෙනවද? එනිසා අපි කොතනක උපාදානයක් සකස් කරගත්තත් මහත්වෝ අනිවාර්යෙන් මේ උපාදානයේ අදාළ භවයේ සකස් වෙනවා. භවයේ සකස් වෙච්ච තැන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙනවීම අප්‍රියන්නායික වීම සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේ ධර්මතාවය සකස් වෙනවා. අනිවාර්යෙන් මේ ධර්මතාවය සකස් වෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුවම අපි දැනුම කොයි ආකාරයෙන් උපාදානය කරගත්තත් ඒ උපාදානය නිසා එක සුගතිය සහ දුගතියට අදාළ කාරණා දෙකම සකස් වෙනවා. ඒක සුගතිය දුගතිය කියන දෙකම භවය. භවය කියන්නේ දුක. දුක කියන්නේ අවිද්‍යාව. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අපි ජීවිතයට එකතු කරගත්තා වූ දැනුම නිරේතුරුවම අපේ මාර්ගයේ ශක්තිමත් කර ගැනීම උදෙසා යොදාගෙන ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා. අ
කුමන ශේත්‍රයක දැනුමක් වුණත් මහත්යෝ ඒ දැනුම තුලින් දුකමයි අපි තුල සරස් වෙන්නේ තේනවාද ඒකට අපි සමාහිත ඔය වෘත්තීය මමත්වයේ දැඩි භාවය කියලා දැන් මාත්මයා දොස්ත් වෛද්‍ය වෘත්තිය කෙරේ දැනීම ජීවිතයට එකතු කරගන්න එතකොට එකතු කරගන්න එකතු කරගන්න එකතු කරගන්න මහත්යා කුමක් මිස් ඒක ඒවා කෙරේ උපාදානේ දැඩි කරනවා මගේ දැනීම මගේ ශේත්‍රය මගේ මේ 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 දක්ෂ භාවය මේ තැන ඉඳලා මහත්යලා උපාදානේ සකස් කරගන්න තේනවා එතකොට මේ උපාදානේ සකස් කරගන්න මොහොතක් පාසා මහත්යා භවයේ සංස්කාර භවයට අදාළව සංස්කාරයෙන් සකස් කරනවා තේනවා ඉතින් වෘත්තීය මමත්වයේ දැඩි භාවය වැඩි කරගන්නවා වෘත්තීය මමත්වයේ දැඩි භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මහත්යෝ සක්කාය දිට්ඨියක පැත්තකින් වැඩි වෙනවා සක්කාය දිට්ඨිය අද වර්තමාන සමාජයේ දැනුමින් ඉහළ හුඟා පින්වතුල්ලා ළඟ තියෙන දෙයක් පොත වෘත්තීය මමත්වයේ දැඩි භාවය තේනවා මේ වෘත්තීය මමත්වයේ දැඩි භාවය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්නේ නැහැ තේනවා වෛද්‍ය ශේත්‍රයේ වේවා ඉංජිනේරු ශේත්‍රයේ වේවා දේශපාලනයේ වේවා ගුරු වෘත්තියේ වේවා පැවිදි ස්වාමීන් වහන්සේලා අතර වේවා මේ සෑම තැනම මේ වෘත්තීය මමත්වයේ දැඩි භාවය තියෙනවා තේනවා ස්වාමීන් වහන්සේලා තුලත් මේක තියෙනවා මගේ සිල්වත් භාවය තුල ඉඳන් එයා සීලේ මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න මගේ සමාධිය කියන තැන ඉඳන් සමාධිය කෙරෙහි මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න මගේ ධර්මදේශනා මේ දක්ෂභාවයේ කියන තැන ඉඳන් එයා ධර්මදේශනා කරේ මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න මේ වගේ ස්වාමීන් වහන්සේලාට කියලා මේකේ වෙනසක් නැහැ එනිසා කොයි ආකාරයෙන් හෝ මහත්යෝ මේ දැනුම වැඩි වීම කෙරෙහි නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි තුල මේ මමත්වයේ දැඩි භාවය වෘත්තීය මමත්වයේ දැඩි භාවය හැකියාවන්ගේ මමත්වයේ දැඩි භාවය ජීවිතයට එකතු වෙන ආකාරයෙන් කටයුතු කරන්න ධර්මමත්වයේ දැඩි භාවයේ ජීවිතයට එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න මහත්යෝ අනිවාර්යෙන්ම අපි තුල ලෝභ ද්වේෂ මෝහයන්ුයි සකස් වෙන්නේ තේනවා ඒ ලෝභ ද්වේෂ මෝහයන් සකස් වෙන නිසාම අපි නිරතුරුව අකුසලිය තුලම ජීවත් වෙන්නේ තේනවාද දැන් වර්තමාන සමාජයේ අපි දන්නවා නූගත් දරුවෝ ඉන්නවා තේනවාද දැන් සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට දෙමාපිය කොච්චර ඉගන්වුවත් උගත් නූගත් භාවයට අදාළව තමයි කටයුතු කරන්නේ උගත් භාවයක් සකස් වෙන්නේ නෑ තේනවාද නමුත් මේ නූගත් භාවය සකස් වෙන්නේ කොහොමද නිසාද පෙර දැනුමේ උපාදාන නිසා හටගත් ආ වූ සංස්කාරයක් නිසාමයි පෙර ජීවිතවල දැනුමෙන් සම්නන්ද වෙලා දැනුමෙන් අග්‍රස්ථානෙටපත් වෙලා ඒ දැනුම නිසා මාන්නෙටපත් වෙලා ඒ දැනුම තුලින් දක්ෂයින් කොන් කරලා දක්ෂයින් විවේචනය කරලා දක්ෂයින් එක්ක වාද විවාද කරලා තර්ක කරලා ඒ නිසාම සකස් කරගත් ආ වූ අවසාද තේනවා සමහර තමන්ගේ උගත් භාවය නිසා ධර්මයට අදාළ සිල් ආරක්ෂා කරන කෙනෙක් එක්ක යා තර්ක කරන්න පුළුවන් විතර්ක කරන්න පුළුවන් ඒ විතර්ක කරන මොහොතක් පාසා නිරේතුරුවම යා අකුසල් සිද්ධ කරනවා තේනවා ඒ නිසා නිරේතුරුවම දැනුම කියන කාරණය හැම වෙලාවෙම මහත්යෝ අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ධර්ම මාර්ගයේ උදෙසා ප්‍රයෝජනෙට අරගෙන ඊට පස්සේ ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරලා ගන්න තේනවා එහෙම නොවන තැන නිරේතුරුව ධර්මයේ කියන්නේ මහත්යෝ මේ දැනුම කියන්නේ නැවත සංසාරයේ අපිව බරපතල අන්ත නූගත් භාවයට පත් කරන්නා වූ ධර්මතාවය වෙත තේනවා නූගත් ධර්මෙක් දකිද්දී නූගත් මහත්මෙක් පින්වතෙක් දකිද්දී මට එකපාරට මතක් වෙන නූගත් භාවය නෙමෙයි දැනුම කියන කාරණේමයි මොකද අතීතයේ දැනුමෙන් ඇති කරගත් ආ වූ මමත්වයේ දැඩි භාවයමයි
वर्तमान नूगत बालेट अदाल उपतक कपिट सरस्कलर तेरना इन सात दैनुम पीठिपास से निरेतुर्व नूगत बावे संगविलाती नो परिश्रम बिन्ने इन सात दैनुम उपादाने करगान्ने नमुते दैनुम उपादाने तुरी कोई विलावक्वत अनुंतरिद्धला अनुंतर वितार्क सरस्कला बुद्धरात्ने धर्मरात्ने सांगरात्ने टागाउरोवेना कारिं काटुतु करला विवेचने करला बलवत् अपसन्नं रसकरगान्ने पाये रसकरगान्ने मोहतक पासा ओब अनागत संसारे अंत नूगत वीमट अदाल साधक सरस्करगान्न धर्म संबंध कथा जीवित अनिवार्य में पुत्पत्थर संग्रह धर्म तीन दिन मंग जीवित लेकर तुकर करता तेन धर्म देश नावन हर तेन यदि यह में धर्म में कुतुकर करते ने तं मार्गे तुला पिने में हम कथा करन बैन ने हम ते एक तुकर करता मंग यमदाव से पहली बार एक पात तुने एक तुकर करता वो धर्म के लिए तीन तुष्णाव अतारी ने इसलिए कौन दर मतलब दिया से तेन मुझे एक तरह अवस्था को मंग पहली वेच्चे दाव से मैं मगे गौरवणीय नायक स्वामी नाशे कि मट यम दाड़ कल दिल की मंको नायक स्वामी नाशे मम पेदी नैवत जीवित मम नैवत जीवित पेदी मम पेदी मं गुड कियोल तीन मं कियो पुदेवा किरे तीन तूषण वात हरी पेदी इस मट आई मग नैवत अलती इकतुकड़ी बेहतर इवेल से मट इक पाट दीटे प्रतिचार देखो नमक मटे प्रतिचारी किन्दे अनित्य धर्मता व्यक्ति मन देखे मटे के कोत कोतने को मे मे कैटलो प्रश्न मैं मत कर गाते नहीं तेरना मगर मगे इंद्रिय धर्म अंत अदाल मंग मानसिक अवस्था की तुरंत दुना तेरना मगर मम हेम विलाम पैविधि उन्हें नैवत जीवित एक पुरोगत देवल नैवत नम पुरोगन नहीं किन कारण तेरना प्रकाश नायक स्वामी गौरवीय नायक स्वामी नाश मत विनियन विनय कारण धर्म की कारण फलिबोधिया उपसंपदा सूत्र
මේ කබඩ් එකෙන් අරන් ওই සූත්‍ර කියවීම ටික ටික පටන් ගත්තේ මේ ඒ කාලේදී තේරෙන්න නමුත් ඉන් පැවිදි වෙන ඉස්සෙල්ලා මම කවදාහක් සූත්‍ර පොතක් අතටවත් අල්ලලා තිබ්බේ අතටවත් අල්ලලා තිබ්බේ නැහැ තේරෙන්න ඉතින් ඒ නිසා මාත්‍යෝ මේ නිරේතුරුවම මට අවශ්‍ය වුණේ නැහැ දැනුම කියන කාරණය තව ජීවිතයට ගන්න මිස මේ අතහරින්න මිස ජීවිතයට එකතු කර ගන්නවා කියන කාරණයක් මට කොහෙත්ම තිබ්බේ නැහැ තේරෙන්න ඉතින් ඒක මං සකස් කරගත්තේ මාත්‍යෝ මාතුල සකස් වුණා වූ සම්මා සතිය තුලින් තේනද මාතුල සකස් වුණා වූ සම්මා සතිය තුලින් සකස් කරගත්තා ඒ නිසා වර්තමානයේ වුණත් දැන් අර ඔය මම ලියපු පොත් වලින් වුණත් මං අර පළවෙනි පිටපත ගෙන ආපුවහම මං ඒක කියවනවා හැරෙන්න මං නැවත ඒ පොත්වත් කියවන්න යන්නේ නැහැ තේරෙනවා මොකද මං බාහිර පොත් කියවන්න නොයන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ පොත් කියෙව්වාම ඒ පොත් වල තියෙනව ආభాෂයෙන් මං කියන ධර්ම කාරණ වලට වැටෙන්න පුළුවන් තේරෙනවා දැන් මං එක්තරා අවස්ථාවකදී කියනවා අර ධර්මයේ මුල් කාලේදී දිව්‍ය තිරිසන් සතුන් ගැන තේනවා නමුත් දිව්‍ය තිරිසන් සතුන් ගැන මං කියද්දි මහත්තයෝ මම මොනම සූත්‍රයකවත් දිව්‍ය තිරිසන් සතුන් ගැන අහලා තිබ්බේ නැහැ තේනවා මං ඊට අදාළ සූත්‍රයක් කියවලා තිබ්බෙත් නැහැ හොඳේ මං ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී ඒවැයි දිව්‍ය සතුන් ඉන්නවා කියලා මං අහලා තිබ්බෙත් නැහැ නමුත් මං දිව්‍ය තිරිසන් සතුන් ගැන ප්‍රසිද්ධියේ ධර්ම දේශනාවල කිව්වේ මහත්තයෝ මං ධර්ම මාර්ගය තුල ලබා ගත්තා වූ අද්දකීම් තුලින් තේනවා නමුත් ඒ විලාම වල බියක් සකස් වුණේ මේක ඇත්තද බොරුද කියලා හිතන්නේ. මොකද මම ධර්ම මාර්ගය තුන මේක සකස් කරගත්තා. ඒක ධර්මයේ ශක්තියක් ඇස්සේ. ඒ ධර්මයේ ශක්තිය තුලින් මම ලැබුවා අත්දැකීම් තුලින් මම ඒක ප්‍රකාශ කළා බියකින් තොරව. ඒ නිසා මම දැක්ක සමාජයේ සමහරු ඒක දැලි විදියට විවේචනය කරනවා. නමුත් ඉතින් අද හොඳටම පැහැදිලි ආටානාටි සූත්‍රයේ ගණිද්දී අප්‍රමාණ දිව්‍ය සතුන් පිළිබඳ ආටානාටි සූත්‍රයේ සඳහන් වෙනවා. තේරෙනවද? නමුත් සූත්‍රයකින් බලලා නෙමෙයි මම මේ ධර්මය ප්‍රකාශ කරන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ දැන් പ്രേත භික්ෂුන් ගැන මම ප්‍රකාශ කළා. പ്രേත භික්ෂුන් ඉතින් මම ප්‍රකාශ කළේ සූත්‍රගත ධර්මෙන් දැකලා නෙමෙයි. මම බලලා තිබෙත් නෑ ඒ වෙනකොට. නමුත් പ്രേත භික්ෂුන් පිළිබඳ දැන් කිසිම පැහැදිලි වැඩ තුමන් සූත්‍ර ධර්ම වල තියෙන කරුණු දැන් මම දකිනවා. තේරෙනවා. ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ අපි දක්ෂ වෙන්න ඕනේ. දැනුම තුලින් නෙමෙයි අවබෝධය තුලින් ලෝකේ දකින්න. අවබෝධය තුලින් ලෝකේ දකින්න. තේරෙනවා. ඉතින් ඒ නිසා නිරේතුරුව මම වෙන ස්වාමින් වහන්සේලාගේ වෙන ගීපින්තුල්ලාගේ පොත්පත් කියවන්නේ මේ තියන අමනාපයකට නෙමෙයි තේන්නත් එහෙම කළොත් මම මගේ තියෙනා වූ ස්වාධීන වූ කරුණු ඔල්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මොකද මම එතන දැක්කොත් එහෙම පොතක් කියවලා දිව්‍ය සත්තු නෑ කියලා ඒතකොට දැන් ප්‍රශ්නයක් නේද ඉතින් ඒ වගේ නෙමෙයි දැන් මම හුඟක් වෙලාවට සබහව ධර්මයේ තුල ජීවත් වෙනවා සබහව ධර්මයේ ස්වභාවය ලෝකයාට දේශනා කරපු භික්ෂුවා එතනින් මම මතු කරගන්නේ තේන්නත් ඒ නිසා මම පොත් කියවන්නේ නැති වුණත් මහත්මයෝ මම නිරේතුරුව මෙයක් කියවමින් ඉන්නේ ධර්මය තේන එනිසා නිරේතුරු ස්වභාව ධර්මයේ අපි කියවන්න පටන් ගත්තොත් ස්වභාව ධර්මයේ කියවීම තුළින් යමක් ජීවිතයට එකතු කර ගන්න ගත්තොත් කොතනකවත් අපිට වර්ධින්න විදියක් නැහැ. නමුත් අපි පොත් 10ක් ගත්තොත් පොත් 10යි තියෙන්නේ 10 ආකාරයක්. නේද? පොත් 10යි තියෙන්නේ 10 දෙයක්. නේද? නමුත් මේ ගහක් ගත්තොත් මහත්මයෝ මේ පරිවල් කැලේ තියෙන සෑම ගහක් ගත්තොත් ඒ සෑම ගහකම අපිට කියන්නේ එකම එක කතාවක්. තේන. කතා 10ක් කියන්නේ නැහැ. තේන. එකම එක කතාවක් තමයි කියන්නේ කොළ ගැන කතා කළා දළු ගැන කතා කළා ගෙඩි ගැන කතා කළා මේ කඳ ගැන කතා කළා මුල් ගැන කතා කළා ඔය සෑම දෙයක් තුලම තියෙන්නේ අර ස්වභාවික ක්‍රියාවලිය තේන්න අස්වභාවික ක්‍රියාවලිය නැහැ නමුත් අපි පොත් 10ක් ගත්තොත් මහත්ව සමහර විට එක පොතක ස්වභාවික දෙයක් තියෙන්න පුළුවන් තවත් පොත් 8ක අස්වභාවික දෙයක් තවත් එක විකෘතියක් තියෙන්නත් පුළුවන් එතකොට දැන් මේක පරිහරණය කළොත් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා අපි හිතන්න බැහැ තේන්න ඒසා ධර්ම මාර්ගයේ යන කෙනා මාත්‍යෝ නිරේතුරුව සබහම ධර්මයේ කියවන දක්ෂ වෙන්න ඕනේ. තේන්න? එතන තමයි මේ ලෝකයේ තියෙන සබහම දැනුම තියෙන්නේ. මගේ ජීවිතේ මං දැනුම ගත්තේ මාත්‍යෝ සබහම ධර්මයේ තුලින්මයි. මට හරි වාසියක් වුණා එතනදී ඒක තැනදී. මොකද මාව පැවිදි කරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ළඟ මං මාස දෙකමාරක් විතර වැඩ ඉඳලා මං කොහොමද නායක ස්වාමීන් වහන්සේ මං ඔබ වහන්සේට පොරොන්දුවක් වෙලයි පැවිදුනේ 3 මාසෙන් පස්සේ මට හුදකලාව කැලේට යන්න අවසර ඕනේ කියලා. උන්වහන්සේ කල්පනා කළේ කොහොමද බෑ උන්වහන්සේට යන්න අවසර දෙන්න බෑ කියලා. උන්වහන්සේ පොරොන්දු කෙරුවා. මම එළවුවා නායක සයන්නාස උන්වහන්සේලා මම පොරොන්දුවක් කඩ කරනවා.
ඔබවහන්සේ මට පොරොන් දුනා අහවල් තැනදී අහවල් තැනදී මම මේ ඔබවහන්සේට තුන් මාසෙකින් මට යන්න ඔබවහන්සේට අවසර දෙනවා කියලා. නමුත් එහෙම කිව්වම උන්වහන්සේට මුකුත්ම කියන්න පුළුවන් කමක් නැහැ. මොකද උන්වහන්සේ දන්නවා පොරොන්දුවක් කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මාව ගෙන්නලා අරගෙන ඇවිල්ලා එක්කගෙන ඇවිල්ලා කැපකරු මහත් එක්ක එක්ක ඔය අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකෙන් ඒ වෙලාවේ තිබ්බ කොළඹ සීටිවි බස් එක. කොළඹ සීටිවි බස් එකට නැගලා අර කැපකරුට කිව්ව ටිකට් එකක් අරන් දෙන්න කියලා මම බස් එකට නගින වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ කොහේ ගියත් කමක් නැහැ ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. තේන්නද ඒක හරි සුන්දර අවවාදයක්. මම හිතන්නේ එවැනි සුන්දර අවවාදයක් ලේසියෙන් කෙනෙකුට ලැබෙයි කියලා. ඒක ලැබුණේ මගේ සාංශාරික කුසලයකට කියලා මම හිතන්නේ. තේන්නද? ඔබ කොහේ ගියත් කමක් නැහැ ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. තේන්නද? ඉතින් ඒ වෙලාවේ මට ධර්ම විනය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ තේරුමක් තිබෙන්නේ නැහැ. නමුත් ඉන්පස්සේ මම ඔය කොහේ හරි ඊට පස්සේ ගියා ගිය කුටියකට ගිහිල්ලා ඉන්න තැනකට ගිහිල්ලා මම කල්පනා කළා මේ ධර්ම විනය කියන්නේ මොකක්ද කියලා. තේරෙනවද? ඒක ධර්මය කියන්නේ මොකද්ද මේ ස්වභාව ධර්මය. තේරෙන වෙන දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ ස්වභාව ධර්මය. තේරෙනවද? මේ ධර්ම විල් ස්වභාව ධර්මය තුල ජීවත් වෙන්න කියලා තමයි බුදුහාම ඒ නායක සන්නාසය මට කිව්වේ. ධර්ම විනය දෙක තුල ජීවත් වෙන්න කිව්වේ. ධර්මය කියන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? නිරතුරුව වෙනස් වෙනවා. එකතුණා තේන්න මගේ ජීවිතේට ගොඩාක් වටිනා අවවාදයක් වුණා ඒ නිසා නිරේතුරුව ස්වභාව ධර්මයේ කියවලමයි මම මේ ධර්මයේ මත කරගත්තේ තේන්න ඒ නිසා නිරේතුරුවම ස්වභාව ධර්මයට මගේ ජීවිතයත් අතහරින්දි නිරේතුරුව මහත්ව මහත් ස්වභාව ධර්මයේම ධර්මයේම කොටසක් බවට පත් වුණා ඒ ධර්මයේම කොටසක් බවට පත් වුණාට පස්සේ මට ආයිමත් ඉතින් පත පොතින් දැම්මක් හොයන්න අවස්ථාවුනේ නැහැ මොකද මම ධර්මයක් බවට පත් වුණා තේන්න මම මේ සූත්‍ර පොතක් බවට පත් වුණා මම පිරිවාණ පොත් වහන්සේ බවට පත් වුණා තේන්නා ඉතින් එතනදී අමුතුවෙන් මට මේ මේ දැනුමක් මේ මේ මේක අවශ්‍යයි කියලා හොයන්නුනේ නැහැ මොකද ස්වභාව ධර්මයේම ධර්මයේම කොටසක් බවට මම පත් වුණාට පස්සේ මාත්‍යෝ ආයිමත් මට අමුතුවෙන් දැනුමක් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ තේන්නා ඒ නිසා නිරේතුරුව ස්වභාව ධර්මයේ කියවීම තුලින්මයි ස්වභාව ධර්මයට මගේ ජීවිතය අතහැරීම තුලින්මයි නිරේතුරුව මම ධර්ම මේ මේ ධර්ම මාර්ගයම අතු කරගත්තා තේන්නා මම ওই මුල් පොත්වල කියලා තියෙනවා මුල් කාලේදී අපි කුටියකට යද්දී කවදාකවත් කැරයක් ඇතුළට යද්දී ෆෑන් ඩෝල් පෙත්තක්වත් අරන් ගියේ නෑ. දැන් මේ මගේ අර බෙහෙත් මේ පොඩි අර බෑග් එක වැටුණොත් ඕක ඇතුලේ ගෑස් ටික වලට බොබුන පෙති තියෙනවා ෆෑන් ඩෝල් පෙති තුන අතර කොහොමලා තියෙනවා. තේනවා. ඒ දවස්වල මාත් ෆෑන් ඩෝල් පෙත්තක්වත් අරන් යන්නේ නෑ. අරන් යන්නේ නෑ. දුන්නක් ගන්නෙත් නෑ. අරන් යන්නේම නෑ. ඒ දවස්වල මුල් කාලේ අපි මං හිටිය කිසිම කුටියක මේ උණු වතුර බෝතලයක් නැහැ. දැන් මේ කුටියේ තුන් වතුර බෝතලයක් තියෙනවා. අපි ගෙනල්ල නෙමෙයි ඕනම කුටියක දැන් තියෙනවා. තේන්නේ? ඉස්සර කුටියකට ගියාම මේක සබන් කෑල්ලක් නැහැ. තේන්නේ? දැන් මේ ඕනම කුටියක මහත්තයෝ සබන් කෑලි හතක් තියෙනවා. ඕනම දත් බෙහෙත් හැම දෙයක්ම තියෙනවා. ඒ මොකක්ද අපේම හේතුවකටද මන් දන්නේ නැහැ මහත්තයෝ මුල් කාලේ අපිට ලැබුණා වූ දේ ඒ දෙන්නේ කිසිම පහසුකමක් තිබ්බේ නැහැ. තේන්නේ? කිසිම පහසුකමක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා සමහරලාට ඇතුළු කුටියට ගිහිල්ලා ඇතිවෙන්නා වූ වේද කොන්දේ අමාරු ධනිස් අමාරු වෙනි අසනීපාව. ඒ වෙලාවේ මම එදා පාවිච්චි කරේ ස්වමුත්‍රා ටිකක් තමයි බැලුවේ. තේරෙනවද? ඒක මාත්‍යා වයින් දොසර මාත්‍යෙක් කැටින මාත්‍යා වුණත් ඒක ප්‍රතික්ෂේප කරන බව මම දන්නවා. තේරෙනවද? නමුත් මේ මේ බොහොම මේ අතට ස්වමුත්‍රා කුකුළු දෙකක් අරගෙන ඒක තමයි පානය කරේ. නමුත් ඒ පානය තුලින් මහන්තෝ යම් සහනයක් ලැබුවා. තේරෙනවද? නමුත් ඒක දිගින් දිගටම කරන්න බෑ කරගන්න මොකද ශරීරයේ උෂ්ණත්වය හුඟක් වැඩි වෙනවා ඇසිඩ් ගතිය වැඩි වෙනවා තේරෙනවා නමුත් ඒ අවශ්‍යතාවයේදී ඒක වුණත් අපි පාවිච්චි කරේ මහත්යෝ මේ කය ස්වභාව ධර්මයටම දාන්න තේරෙනවා අයිනත් ඒකට කෘතිම දෙයක් ගත්තේ නැහැ කෘතිම මේ බෙහෙත් පෙත්තක් ගත්තේ නැහැ ස්වභාව ධර්මයටම මේක අතහැරියා තේරෙනවා ඒ ස්වභාව ධර්මයට අතහැරීම තුන මහත් අපිට ඉබේම ධර්මාබෝධය කියන කාරණේ ධර්මයට අවශ්‍යතාවයක ජීවිතේ වෙන්නවා තේරෙනවා එනිසා නිරේතුරුව මාත්‍යෝ මේ ධර්මයේ කියන ස්වභාව ධර්මයයි. ඒතකොට ස්වභාව ධර්මයේ තුල සතියෙන් සිහියෙන් අපි දකිද්දී ඒ සතියේ සිහියෙන් තුල අපි දකින්න කෙනා දකින්නේ අනිත්‍යය කියන කාරණයමයි. අනිත්‍යය කියන කාරණයමයි. තේරෙනවා? ඉතින් ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ මේ ධර්ම විනය දෙක කියලා දුතුල අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දෙස සතියෙන් සිහියෙන් බලමින් ජීවත් වෙනවායි කියන කාරණය.
තේරෙනවද දැන් බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ කුමක් නිසාද සතිය සිහි ඇති කරගන්න තේරෙනවද දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල් අවුරුදු 20 තුල විනය පරිවීමක් තිබ්බේ නැහැ ඇයි සතිය සිහි තියෙන ස්වාමීන් වහන්සේලා තමයි ඉඳ හිටියේ පෙර පාරමී ශක්තියෙන් පරිපූර්ණ කරගෙන යන සතිය සිහි තියෙන ස්වාමීන් වහන්සේලා ඒතකොට සතිය සිහි තියෙන නිසා විනය පරිවීමක් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ තේරෙනවද උනාසේ සබහ උනාසේන සබහ ධර්මයක් එක්ක ජීවත් වෙනවා තේරෙනවද සතිය සිහි පනවන්න අවශ්‍යයි නමුත් අවුරුදු 20 මුල් අවුරුදු 20 න් පස්සේ ඔන්න සතිය සිහි දුර්වල ස්වාමීන් වහන්සේලා පහළ වෙනවා තේරෙනවද ඔන්න එතින් තමයි බුදුරජාණන් වහන්සේ විනය පනවනවා තේරෙනවද ඒතකොට එතන සතිය සිහි කියන්නේ සති විනය කියන්නේ කුමක්ද සතිය සම් සිහි වෙන දෙයක් නෙමෙයි විනය පනවන්නේ සතිය සිහි ඇති කරගන්න තේරෙනවද එතන මගේ අර නායක ස්වාමීන් වහන්සේ ඔබ සතිය ධර්මයේ කොහේ ගියත් කමක් නැහැ ධර්ම විනය දෙක තුල ජීවත් වෙන්නේ කියලා මට මතක් කළේ කුමක්ද ස්වභාව ධර්මයේ දෙස සතියෙන් සිහියෙන් බලමින් ජීවත් වෙන්න තේරෙනවද දැන් මේ ස්වභාව ධර්මයේ දෙස සතියෙන් සිහියෙන් බලද්දී මම මහත්යෝ මේ ලෝකයේ තියෙන සෑම පොතකටම වඩා අර්ථවත් දෙයක් මේ ස්වභාව ධර්මයේ තුලින් ඉගෙනගන්න තේරෙනවද මේ එන හුලං සද්දේ මේ කෑ ගහන කුරුල්ලා මේ කෑ ගහන මේ සත්තු මේ හමන්නා වූ සුනඟ මේ සෑම දෙයක් පුලිම මාත්‍යෝ ලෝකේ කිසිම කෙනෙක් ලියපු පොතකට තියෙන දැනුමට වඩා ලොකු දෙයක් මා සතිය සිය තුලින් දකිනවා මොකක්ද දකින්නේ මේ සෑම දෙයක්ම වෙනස් වෙන ධර්මතාවයක් කියලා තේන්න මේත මොහතකට ඉස්සෙල්ලා කෑ ගහපු කුරුල්ල දැන් හඳ නැහැ මේත මොහතකට ඉස්සෙල්ලා ඇසුන සුලඟේ හඳ දැන් නැහැ මේත මොහතකට ඉස්සෙල්ලා තිබ්බ තද මේ අවුවේ රශ්මිය දැන් නැහැ ඒ නිසා මාත ස්වභාව ධර්මයේ කියන පොත අපි කියවන්න දක්ෂ වුණොත් මාක්‍ය කොතනකවත් අපිට වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ තේරුණාද ඒ නිසා මගේ ජීවිතේ මම පැවිදි වුණාට පස්සේ ධර්මයේ මතු කරගත්තේ මාක්‍යෝ මගේ ජීවිතයත් ස්වභාව ධර්මයට අතහැරලා ස්වභාව ධර්මයේ දෙස සතියෙන් සිහියෙන් දකිමින් තමයි මම මේ අනිත්‍ය සංඥාව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන කාරණේ ජීවිතේට මතු කරලා ගත්තේ තේරුණාද ඉතින් ඒ නිසා නිරේතුරුවම මේ ඔය හමන්නා වූ සුළඟ දිහා බලද්දී ඔය ගහ සෙලවන්නා වූ ගස දිහා බලද්දී මට නම් මාත් ඔය සෙලවෙන ගහ තුල සතර සරිපට්ඨානෙම තියෙනවා. ඔය සෙලවෙන ගහ තුල සතර සරිපට්ඨානෙම තියෙනවා. අපි සතර සරිපට්ඨානෙ හොයන මිනිස්සෙක්ම ඇට සැකිල්ලක්ම හොයාගෙන යනවා සමහරු නේ. ඇට සැකිල්ලක්ම තියෙන්න ඕනේ. නැත්නම් මනුෂ්‍ය රූපයක්ම තියෙන්න ඕනේ. නැත්නම් ආයතන හැම තියෙන්න ඕනේ. නැත්නම් මේ සතර මහා ධාතුම ඔහොමනේ මරණානුස්සතියම තියෙනවා. නමුත් මාත් ඔය සුළඟට සෙලවෙන ගහ තුල සතර සරිපට්ඨානෙ තියෙනවා. ඒ කොහොමද තියෙන්නේ? ඒතර ගහ කියන්නේ මොකද්ද? සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ ආය. තේරෙනවද? ඒතර ඔය සතර මහා ධාතුවේ වෙනස් වීම දකින මොහොතක් පාසා ඔය සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ගස කියන සතර මහා ධාතු නිට්ටි උදයක් අනිට්ටි උදයක්ද? ඔය කොළ මල් දළු අතුරු කිලි ඔය කඳ ඔය පොත්ත ඔය මුල කියන්නේ සතර මහා ධාතුවක් නම්? තේරෙනවද? ඒතර ඔය සතර මහා ධාතුව අපි ආයතන හැටියට දකින්න පුළුවන් කොළ මල් මේ මේ නටු ඉරිකිලි කොළ විද මේ මේ කඳ මුල් හැටියට නේද එතකොට මරණානුස්සතිය හැටියට දකින්න පුළුවන් මේක තේන මේක මරණානුස්සතියක් හැටියට එතකොට මේක හා නිරේතුරුව මාත්තු ඉරියව පවත්තන කයක් හැටියට දකින්න රූපයක් හැටියට දකින්න පුළුවන් මේ ගහ නිරේතුරුව ඉරියව පවත්තන තේන මේ ඉරියව වල තමයි මිනිස්සයා බැලෙන්නේ මනුෂ්‍යයා පරිසරයේ සොයාගෙන යනවා කියන්නේ පරිසරයේ ආස්වාදයේ සොයාගෙන යනවා කියන්නේ ගහකොළ දැකලා සතුට වෙනවා කියන්නේ මොකද්ද මේ ගහකොළ වල තියෙන නිරේතුරුම වෙනස් වෙන ඉරියව් කයට බැඳගෙන යනවා තේන්න තමන්ගේ වෙනස් වෙන ඉරියව් කරින් පරිසරයේ තියෙන වෙනස් වෙන ඉරියව් කර දකින්න දැකලා ඒ තුලින් ආස්වාදයක් ලබනවා එනම් හත්ත මේ ගස තුලින් මේ පරිසරය තුලින් මේ ඉරහඳ තාරකා තුලින් මහත්යෝ නිරේතුරුම බඩ සතර සරිපට්ඨානෙ දකින්න පුළුවන් තේන්න දැන් මේ ඉර උදේ තිබ්බේ කොතනද දැන් තියෙන්නේ කොහෙද කියලා බලන්න. දැන් උදේ මෙතන ඉස්සරහට අවුව තිබ්බේ නෑ. දැන් අවුව මෙතන තියෙනවා. ආයෙම තවස් වෙනකොට මෙතන අවුව. මොකක්ද මේ අපි දකින්නේ? සතර මහා ධාතුවේ වෙනස් වීම. ඔය වෙනස් වීම දකින මොහොතක් පාසා කොච්චර අපි තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවක් ඇති වෙනවද? දැන් මෙතෙන්ට එකපාරට අවුව තදින් ආවොත් අපි තුල දුක් වේදනාවද සැප වේදනාවද ඇති වෙන්නේ? ඒ කියන්නේ නිරේතුරුව මහත්වෝ ඉර නිසා වේදනානුපස්සනාව වෙන්නේ. තේන්න. එතකොට මේ වේදනානුපස්සනා වැඩෙන මොහොතක් පාසා අපි තුල සකස් වෙන්නා වූ සිතුවිලි කියන්නේ මොකද්ද? නිරේතුරුව මේ ඉරහන් ඉරහඳ තාරකා නිසා පරිසරය නිසා ගහකුල නිසා නිරේතුරුවම අපි තුල චිත්තානුපස්සනාව වෙන්නවා. එතකොට මේ සෑම දෙයක් වැඩීම තුල අපි තුල සකස් වෙන්න සප්තබොජ්ජංග වේවා පංච නීවරණ වේවා මේ සෑම දෙයක් තුලින්ම අපි තුල ධම්මානුපස්සනාව බලන්න බලන්න පරිසරය තුල මාතු පරිසරය තුලින් සතර සරිපට්ඨානෙ මතුව ගන්න. තේනම් දක්ෂයා පරිසරය තුලින් සතර සරිපට්ඨානෙ මතුව
දොන මේ දක්ෂයාට මාත්‍යෝ මං ඒකයි කිම් පැහැදිලිව විවෘතව අතීතයේ කියලා තින්නේ මම සතර සටිපට්ඨාන සූත්‍රය කියවද්දී මම දැක්කේ මේ සතර සටිපට්ඨාන සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා තේන්න මොකද මං සතර සටිපට්ඨාන සූත්‍රය කියවලා නෙමෙයි පැවිදි වුනේ තේන්න මං මගේ අපහැරීම එක පොත ලියනකොටත් කටසටහන් ලියනකොටත් මං සතර සටිපට්ඨාන සූත්‍රය කියවලා තිබ්බේ නැහැ මං සතර සටිපට්ඨාන සූත්‍රය දැක්කේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල තේන්න ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඉඳලා මගේ ජීවිතය පරිසරයේ ස්වභාව ධර්මයට අතහරින්දී ස්වභාව ධර්මයේ කොටසක් බවට මම පත් කරගත්ත මාත්‍යෝ මේ ස්වභාව ධර්මයේ වැලි කැටයක පටන් සියලු දෙයක්ම මම සතර සරිපට්ඨාන යොමු කළ දැකලා තියෙනවා තේරෙයි මට පුළුවන් මේ වැලි කැටය තුනෙන් සතර සරිපට්ඨානෙ මතු කර ගන්න මේ ගල් කැටය තුනෙන් සතර සරිපට්ඨානෙ මතු කර ගන්න තිරිසන් සතෙක් තුනෙන් සතර සරිපට්ඨානෙ මතු කර දෙවියෙක් කමුස්සේ ගහක් කොළක් ගංගාවක් ඇලදොලක් තුනෙන් සතර සරිපට්ඨානෙ මතු කර ගන්න නමුත් මම මේව මතු කරගත්තේ සූත්‍රය දැකලා නෙමෙයි තේන්න සූත්‍රය එහෙම කියලත් නැහැ කොහොමද මේ තිරිසන් සතෙක් තුනින් මේ ගල් කැටයක් තුනින් සතර සටහනේ මතු කරගන්නේ නේ ඒක ඒකයි මං කියුවේ මහත්යෝ දැනුම අවශ්‍ය බව ඇත්ත තේරෙනවද නමුත් ඔය කියන දැනුමට වඩා ලොකු දෙයක් මහත්යෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආරෂ්ඨාංගික මාර්ගය තුල තියෙනවා තේන්න මම මේ සියලු දැනුම ගත්තේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුලින්මයි තේරෙනවද ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මතු කරගත්ත සතර සරිපට්ඨානය තුලින්මයි තේරෙනවද එනිසා ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගෙන මම දක්ෂ වුණා මගේ ජීවිතයේ ස්වභාව ධර්මයට අතහරින්න තේරෙනවද මගේ ජීවිතයේ ස්වභාව ධර්මයට අතහරින්දී මම ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වුණා එතෙන්දී මට ස්වභාව ධර්මයේ එකක් මම තව එකක් කියන කාරණේ මට මත පිළිමත ප්‍රශ්නයක් මතුනේ නැහැ තේරෙනවද ස්වභාව ධර්මයක් මම එකක් බවට පත් වෙච්ච තැනදී මහත්යෝ මට බොහොම පහසුවෙන් ධර්මයේ කියන කාරණේ මතු කරගන්න පුළුවන් වුණා මොකද එසේ නැතුව මම ස්වභාව ධර්මයේ කියන්නේ එකක් මම උපාදානය කරගත්ත දැනුම කියන්නේ තව එකක් වෙන තැනින් ගන්න මේ දෙක මේ 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 පරිශීලනය කරන්න ගත්තනම් මේ දෙක මම හදාරන්න ගත්තනම් මහත්යෝ නිරේතුරුව අර දැනුම නිසා ගැටෙන කෙනෙක් බවට මොකද මගේ දැනුම එකක් ස්වභාව ධර්මයේ ස්වභාවය තව එකක් තේන්න ලෝක තමයි අද වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයේ ස්වභාවය එකක් තේන්න තමන් පත පොතෙන් ලබා ගැනීම තව එකක් එතකොට දැන් මේ දෙක තුල ගැටෙනවා තේන්න තමන් දැනුම උපාදානය කරගෙන ස්වභාව ධර්මයත් එක්ක ගැටෙනවා නමුත් සැබෑම ධර්මයේ ස්වභාව ධර්මයේ තේන්න ස්වභාව ධර්මයේ තමයි අනිත්‍ය ධර්මයේ සැබෑම අර්ථය ලෝක ස්වභාවය තේන්න සංස්කාරයන්ගේ ස්වභාවය නමුත් සංස්කාර මේ සැබෑ ධර්මයේ ඇස් දෙකට පෙනිපෙනි කන් දෙකට ඇහි ඇහි සිතට දැනි දැනි තියෙද්දි මහත්යෝ මේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවු ගිහි පින්නතුල්ලා පැවිදි පින්නතුල්ලා ලියපු පත්පොත් නිසා මහත්යෝ නිරතුරුවම අපි ඒ වාතුලින් දැනුම ලබාගෙන ස්වභාව ධර්මයත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවා. ඒ කියන්නේ ධර්මයත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවා. ඒකයි මම කිය මම දැනුම අතහැරියා කියලා. ඒක සිංහනාදයක් භික්ෂුවක් කරන සිංහනාදයක්. තමන් පැවිදි වෙච්ච දවසේම පොතක් ගෙනල්ලා තමන්ගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේක පාඩම් කරන්න කියද්දි මං කෝ ස්වාමීන් වහන්සේ නැවත මං දැනුම ජීවිතයට එකතු කරගන්නේ නැහැ කියලා. තේරෙනවද? ඒ ජීවිතේ දැනුම එකතු කරගන්නේ නැහැ කිව්වේ ඇයි? මම සැබෑම පොත කියවන්න සූදානමින් තමයි පැවිදුනේ. සැබෑම පොත කියන්නේ මහත්යෝ මේ ස්වභාව ධර්මෙමයි. තේරෙනවද? උන්වහන්සේ එදා මට ගෙනල්ලා පොතක් දුන්නා. නමුත් ඒ පොතේ තියෙන කාරණා වලට වැඩිය උන්වහන්සේ ප්‍රකාශ කරපු වචන තුලින් ඒ වචන ස්වභාව ධර්මයට අදහැරලා මං පොතේ තියෙන දේවල් වලට වඩා කෝටියක් දේවල් ඉදා ඉගෙන ගත්තා. තේරෙනවද? මං ඉගෙන ගත්තේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය කියන කාරණේ මාත්‍ය පොතක් ලියන තරම් කරුණ මං ඉදා උන්වහන්සේගේ ඉගෙන ගත්තා. නමුත් අතන තිබ්බේ පුංචි ගාථාපද කිහිපයක් විතරයි. තේරෙනවද? මං ඒ පුංචි ගාථාපද අතර අතහැරලා මහත්යෝ ඊට වඩා කෝටි ගණක් වටිනා වූ ධර්මයක් ඒක අතහැරීම තුළ මං ජීවිතේට එකතු කරගත්තා. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ස්වභාව ධර්මයේ ජීවිතය අතහැරලා ස්වභාව ධර්මයන් ජීවිතයක් එකක් බවට පත් කරගෙන ස්වභාව ධර්මයේම කොටසක් බවට පත් වෙච්ච තැනදී මහත්යෝ අපි ධර්ම බෝධිය තුල ඉන්නවා තේරෙනවා මොකද ස්වභාව ධර්මය තමයි ධර්මය කියන වෙන්දයක් නෙමෙයි තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ පතපොත කියවලා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා නෙමෙයි මේ ස්වභාව ධර්මයේ කිස බලාගෙන ඉඳලා උන්වහන්සේ මේ පරිසරය දිහා දැක්ක මේ ගහකුල දිහා බැලුවා මේ ගස්වැල් ඇලදුල දිහා බැලුවා ඉරහඳ තාරකා දිහා බැලුවා මේ සෑම දෙයක් තුලින් උන්වහන්සේ දැක්ක අනිත්‍යයි කියන වෙනස් වෙනවායි කියන කාරණය තේරෙනවා
එතකොට වෙනස් වෙනවා කියන කාරණය තුල දකිමින ඉස්සභාව ධර්මයේ තුලිනේ උන්නාසේ මේ ධර්මාභෝධය කියන කාරණයට අවශ්‍ය බීජ මේ ශක්තිය මතු කරගත්තා. තේරෙන? ඒ නිසා දැනුම කියන කාරණය මම කිපහැදිලිව කව මම පත් පොත කියවන්නේ නැහැ කියලා කියවන්නේ නැති තරහකට අමනාපයකට නෙමෙයි. මට කියුවා මේ වේ කරුණ මට ආවට පස්සේ මං දේශනා කරන කරුණ වලට මට ඒව බලපාන්න පුළුවන්. ඒ නිසා මම යමක් දේශනා කළා නම් ඒක විරුද්ධව බයකින් නැතුව මම ඕන දෙයක් කියලා තිනවා මම දැකලා තිනවා ඒව ලොකු අභියෝගලයි කියලා. නමුත් අවසානයේ මම කියලා තින්නේ ධර්මයට අදාළ සූත්‍රගත ධර්මයට අදාළ දෙයක්ම. ඉතින් මට වියක් සකස්ුනේ නැත්තේයි මං සියලුම මේ ධර්මයේ මම අත්දැකීම් තුලින් දැක්කේ මේ ස්වභාව ධර්මයට මගේ ජීවිතය එකතු කරපු නිසා. ඒ නිසා මං ස්වභාව ධර්මයේ තුල යමක් දැක්කනම් ඒක වර්ධින විදිය නෑ. මොකද ඒක ස්වභාව ධර්මයි. කවුරුත් කියපු දෙයක් නෙමෙයි. කවුරුත් කියපු දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ඥානය තුලින් ලෝකෙට දේශනා කළේ මොකක්ද? ස්වභාව ධර්මය යථා ස්වභාවය. පරිත්‍සම්පාදේ කියන්නේ මොකද්ද? මේ සත්‍ය ස්වභාවය යථා ස්වභාවය. තේරුණා? ඉතින් ඒ නිසා නිරේතුරුවම ස්වභාව ධර්මයේ ජීවිතය අතහැරපු දැන ස්වභාව ධර්මයේ කම්මේ මේ පොතක් කරගත්ත තැන ස්වභාව ධර්මයේ කියවන්න පුරුදු වෙච්ච තැන අපිට කොතනකින්වත් වර්ධින්න විදිය නැහැ. ඒක තමයි ධර්මය. තේරෙනවා? ඉන් මෙහා අපි කියවන දැන මාත්‍යෝ 10 දිනක් ලියන දේ 10 ආකාරයක් වෙන්න පුළුවන්. එතන නම් ඒ 10 ආකාරයෙන් කොතනකවත් ධර්මයක් නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ නිසා නිරතුරුව මේ ස්වභාව ධර්මයේ කියවන මේ මං කියවගෙන ඉන්නේ උදේින් දර හැවෙනවා. අර ගාහදියක් ගියත් බැලුවත් මං පොතක් කියවනවා. අර ගල දිහා බැලුවත් මං පොතක් කියවනවා. මේ ගල් මේ ගල් කුටි යහකට මේ ගල් කුටිය දිහා බැලුවත් මං පොතක් කියවනවා. ඌ අතුළු කොච්චර තියෙනවද පොත් කියවන්න. තේන්න. ඔය ගල් කුටිය දැක්කම මං හිතනවානේ මේ ගල් කුටි මේ කටාරම් ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා මමම රජ කෙනෙක් වෙලා මම සජිතුමගේ සේවකයෙක් වෙලා කොටපු දේවල් කියලා. බලන්න කොච්චර පොත් තියෙනවද කියවන්නේ. ඈ? ඒ වගේ තමයි. ඉතින් මේ ගමේ ඉන්න මිනිස්සු දිහා දැක්කම ඉතින් මම මෙතන හිතනවා මේ මිනිස්සු හැම කෙනෙක්ම සංසාරෙමට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙක් පුතෙක් දරුවෙක් ඥාතියෙක් බිරිඳක් මේ පෙම්වතෙක් පෙම්වතියෙක් වෙලා තියෙනවා කියලා නේද? ඉතින් ඒ නිසා මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා මහත්වෝ ඔය තියෙන පොත්පත් වලට වඩා දසදහස් දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන් දෙනවා. තේරෙනවා? ඒ නිසා හැම වෙලාවෙම මගේ ජීවිතේ නම් මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් ස්වභාව ධර්මයක තමයි ජීවත් වෙන්නේ. ස්වභාව ධර්මයේ තමයි කියවන්න පටන් ගත්තේ. තේරෙනවා? ඕනෑම මොහොතක අපි කෙනෙක් ඇසුරු කළත් ඒ ඇසුරු කෙනා තුළ ධර්මයක් මතු කරගත්තා. ධර්මයක් මතු කරගත්තා. තේරෙනවා? ඒ ස්වභාව ධර්මයෙන් ධර්මයත් එක්ක නිරේතුව ස්වභාව ධර්මයේ කියවීම තුලින් තමයි අවසානයේදී මගේ ජීවිතයත් මා ස්වභාව ධර්මයට පැවිදි වුණාට පස්සේ අත්හැරලා දැම්මේ. තේරෙනවා? ධර්මයක් ජීවිතයක් ස්වභාව ධර්මයක් ජීවිතයක් එකක් වුණ තැනදී මාත්‍යෝ මට ආන තමුතේ ධර්මයක් හොයන්න අවශ්‍යතාවයක් උනේ. මොකද මම ධර්මයේ තුල ඉන්නා කියලා. ඔබ හස්කම දේශනා කරන කතාව මට අර ගාන ගන්න මතක් වුණා කියලා. එතනදී මට මතක විදියට අපි හඳුන්නේ ඒ උදාන වාක්‍යයේදී රහතන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා. يعني රහත් වෙන්න කලින් හිතපු දෙයක් විදියට වෙන්න ඕනේ ඒක දේශනා කළ දෙන්න කියලා. කවදානම් මම මේ පොළවේ තියෙන මේ තනකොළ මේ වියලි දර කොටු මගේ ජීවිතය හා සමකට දකින්ද? එයා කියන්නේ හැම වෙලේම උපමාවක් බාහිර තියෙන ගස් වල මම කොහොමද මගේ ශරීරෙත් එක්ක සමාන කර දකින්නේ? ඒ කියන්නේ කවදානම් මම මේක දකින්න, ඒ කියන්නේ ඒක දකින්න දවසේ තමයි එයා අවබෝධ වෙනවා කියන අදහස වගේ තමයි දේශනා කළේ. ඒ වගේ කතාවක් නේද වහන්සේ දැන් හිතට දේශනා කරනවා. මෙහෙමයි මාතෘ උන්වහන්සේ කියන ආකාරයෙන් කතාවක්ද කියන කතාව මම දන්නේ නැහැ. මම කියන්නේ ඕනම කෙනෙකුට මාර්ගය උතනයි තියෙන්නේ. තේරෙනවද? මාර්ගය උතනයි තියෙන අපි කවදා හරි මාත්‍යෝ මේ අධ්‍යාත් බාහිර මේ සතර මහා ධාතුවත් මේ අධ්‍යාත්මික සතර මහා ධාතුවක් එකක් කරලා අපි දකිනවා. තේරෙනවද? ඒ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් එකක් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම මාත්‍යෝ අපේ ජීවිතය ධර්මයේ බාහිර ධර්මයට අතහරින්න වෙනවා. තේරෙනවද? පරිසරයට අතහරින්න වෙනවා. තේරෙන ස්වභාව ධර්මයට අතහරින්න වෙනවා. තේරෙනවද? ඒ ස්වභාව ධර්මයට අතහැරිච්ච තැනයි මහත්ව අපි නිරතුරුවම අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් දෙකම එකක් කොට දකින්න අපිට දක්ෂභාවය තියෙන්නේ. තේරෙනවද? එතකොට යා දකිනවා සංසාරයේ මේ මහා පොළවේ පස කියන්නේ සංසාරයේ මං මනුස්ස ආත්ම ලැබලා තිරිසන් ආත්ම ලැබලා මං මැරිච්ච වෙලාවේ මගේ මලකඩන් වලින් සකස් වුණා වූ සතර මහා ධාතුමන් මේ මහා පොළු කියන්නේ කියලා. එයා දකිනවා මේ මහා සාගරයේ ජලය කියන්නේ මේ ගංගා ඇළ දොළ වල ජලය කියන්නේ
मगे शरीर गला आपो धातुन सदुना आपो धातु या दखिमा मे शरी मे हमन्ना वाते संसारे मन कोटिश प्रकोटि गान खाल से मम मेरुन बिलावे मगे सतनमा धातुन इकतुना आयु धातु मे मे गमन करोकोत्तर सामना ඒ මමත් හේතුඵල ධර්මයි. දැන් මටත් අද මෙතන ඉඳන් හිතන්න බෑ ඇයි මං සෝමුත්‍ර ආගුණ පටන් ගත්තද කියලා. තේන්න. ඒකට මේ වෙලා තියෙන්නේ මොකද්ද? ස්වභාව ධර්මයේ ජීවිතය දැම්මා. අයිමත් කෘතිම බෙහෙත් පෙත්තක් ගත්තේ නැහැ. තේන්න. නමුත් එදා මට එහෙම තිබ්බේ නැහැ. ඒක මේ සංස්කාර පත්‍ය අවිඥාන. අතීතයේ තිබ්බා වූ දැනීමක් ඒ මතු වෙලා ආවේ. අතීතයේ තිබ්බා වූ දැනීමක් මත නතර වෙච්ච තැනකින් මතු වෙලා ආවේ. තේන්න. කවුරුත් මට කිව්වෙත් නැහැ. කවුරුත් මට කිව්වෙත් නැහැ. තේන්න. නමුත් ඒවා ඒ විදිහට ස්වභාව ධර්මයට වැටෙනවා තේන්න ඒකෝ ඒ කාලේ අපිට කුටියකට ගියාම සබන් කැල්ලක් කුටියක තිබ්බේ නැහැ හුඟක් කුටිවල තේන්න ආරණ්‍යවල තිබ්බ කුටියෝ තිබ්බේ නැහැ දැන් තමයි මේ හැම කුටියම හැම જાතියම තියෙන මොකද දැන් අර එකපාරට මේ මේ මාර්ගයේ ලෝකෙට ධනප්‍රිය වුණාට පස්සේ ගිහි පිටුල්ලා මේවා ආක්‍රමණය කරන්න ගත්තා තේන්න එදා ඉඳ එහෙම දෙයක් තිබ්බේ නැහැ මං සබන් නැතුව නාල ඇඟ හොදලා තිනව දවස් 3-4 සමාල්ලාට මොකද ඒ ගාලේ මගේ ප්‍රතිපත්තියක් තිබ්බා කවදාකවත් යමක් ඉවරුණා කියලා කටින් ඉල්ලන්නේ නැහැ කියලා. කැපකරුවකින්වත් මං ඉල්ලන්නේ නැහැ. තේන? දුන්නොත් විතරයි ගන්න. දුන්නොත් ගන්නවා. ඉතින් එහෙම අවස්ථාවවලදී සබන් නැතුව මූණ නාපු අවස්ථා දවස් දෙක තුන තිබ්බා. තේනවා. නමුත් ඉල්ලන්නේ නැහැ. ඔන්න දෙනකන් ඒක අපි ගන්නෙ නැහැ. ඒතර මොකක්ද දැන් ඒකෙන් මං කරලා තියෙන්නේ? ජීවිතයේ ස්වභාව ධර්මයට අතහැරලා තියෙනවා. සංස්කාරයන්ට අතහැරලා තියෙනවා. තේන? ස්වභාව ධර්මයට අතහැරලා स्वभाव वर्तमान समाजे दगलतीनो समाज स्वामी जीवित सबंती සමන්තීන පාවිච්චි කරන්නේ තේන්න ෆැන්ඩෝල් පෙති තියෙන අපය පාවිච්චි කරන්නේ නැහැ තේන්න ඒක මං අන්තයක් හිටියටයි දකින්නේ ඒක මං අන්තයක් හිටියටයි දකින්නේ තේන්න ඒක මං අන්තයක් හිටියටයි දකින්නේ තේන්න නමුත් මොකක්ද හේතුවකට මහත්යෝ මට ඉතින් ෆැන්ඩෝල් තිබෙන්නේ නැහැ තිබෙන්නේ නැතුනම් මං අතහැරි දැම්ම ස්වභාව ධර්මයක තේන්න ඒ ස්වභාව ධර්මයට අතහරිනවා කියන්නේ ඉතින් මහත්යෝ පංච උපාදානස්කන්ධේ මතහැරෙනවා දෙවි පොඩි දෙයක් නෙමෙයිද වේදනාව වේදනාව අතහරින ජීවිතයේ තියෙන නිරෝගී සෝගී භාවය අතහැරලා දාන්නේ ඒතකොට ඒ අතහරිනවා කියන කාරණේ බෙහෙත් පෙත්තක් නැතුව මේක සුවමුත්‍රා උගුරකට අතහරිනවා කියන්නේ මහත්යෝ පංච උපාදානස්කන්ධේ මතහැරෙනවා තේන එයාතුල ඒක වෙලා නෑ මං ඒක ගමට ගියාම බෙහෙත් පෙත්තක් ඉල්ල ගන්නවා කියන චේතනාව නෑ තේන අතන වනදන්නේ අපි නමුත් අපි උතන දකින්නේ මොකද්ද අපෝ මේ හාමුදුරුවෝ ලැජ්ජ නැතුව ගිනි කිතේ කියනවා මේ කියලා මේ සුව මුත්‍රා බිව්වා කියන කාරණේ තමයි මතු කරලා ගන්න. නමුත් ඕක නෙමෙයි මතු කරලා ගන්න ඕනේ. තේන්න. අපේ තියෙන අර දැනුමේ අපි අපි ලබන වැරදි දැනුම නිසාම අපි මතු කරලා ගන්නේ ඕක. තේන්න. මං කියන්නේ සුව මුත්‍රා අසනීපට බිව්වා කියන්නේ ඕක අහන හැම කෙනාම මතු කරලා ගන්න අනේ මේක බිව්වා එකෙන් තැන ඉඳන් අර අප්‍රසාදේ. තේන්න. එහෙම නැත්නම් අනේ මේ හාමුදුරුවෝ බිව්වා කියන තැන ප්‍රසාදේ. ඔය දෙකම තියෙනවනේ. සමහර ලකුණු දෙනවා. සමහර ලකුණු කපනවා. ඔය දෙක අන්ත දෙක තමයි අල්ලන්නේ. තේන්න. නමුත් මම ඇල්ලුවේ ඔය අන්ත දෙක නෙමෙයි. තේන්න. ඔය අන්ත දෙකට වඩා මාත්‍යෝ එතෙන්දි මේ ස්වභාව ධර්මයටම ජීවිතය අතහරිනවා ශරීරෙන් ස්වභාව ධර්මයටම එළියට දාන දේ ශරීරයට නැවත ගන්නවා කියන තැන මාත්‍යෝ පංච උපාදානස්කන්ධය කියන තෘෂ්ණාව අතහැරේ. තේන්න. රූපේ ගේ තියෙන තෘෂ්ණාව අතහැරේ. ඒක එසේ මෙසේ කමටහන නෙමෙයි. තේන්න. නමුත් ඒෂා ශක්තිමත් කමටහනක් එතන තියෙද්දි මාත්‍යෝ අපි ගන්නෙ මොකද්ද? අපෝ ඉක්කේ මේ සුව මුත්‍රා බිව්වා. එහෙම නැත්නම් අනේ හරි හොඳයි මේ හාමුදුරුව බලන්නේ කියලා ওই දෙකින් අන්ත දෙක අල්ලනවා. අන්ත දෙක අල්ලලා හරියට ගන්නෙ නැහැ. තේන්න. ඒ නිසා අපේ භික්ෂු ජීවිතයේ මාත්‍යෝ අපිට වඩාත්ම ඔය පහසු උනේ අපි සමාජ ප්‍රතිචාර බලාපොරොත්තු උනේ නැහැ.
මේක හරිද වැරදිද කියන කාරණේ අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම අවශ්‍ය නැහැ. ඒක පංච උපාදානස්කන්ධයෙන් මේක බලන් මම ඔයිට ඉස්සෙල්ලත් ඒක කිව්වා. බාහිර ලෝකයාගේ හරි වැරද්ද අපිට අදාළුනේ නැහැ. බාහිර ලෝකයාගේ හරි වැරද්ද අපිට අදාළුනේ තේන්න. අපි එදා නුවණින් දකිනවා සංසාරයේ බාහිර ලෝකයා සතුට කරන්න ගිහිල්ලා අපි සංසාරේ කොච්චර නිවන අහිමි කරගන්නේ නැද්ද කියලා. තේන්න. අම්මා තාත්තා සතුට කරන්න ගිහිල්ලා කැපකරු සතුට කරන්න ගිහිල්ලා දායක පින්වතුන් සතුට කරන්න ගිහිල්ලා කොච්චර නම් අපි නිවන අහිමි කරගන්නේ නැද්ද කියන කාරණේ මාත් ඒ වෙලාවේ ලෝකෝත්තර සම්මාස අපිට මතු කරලා දෙනවා. තේන්න. ඒ නිසා මේ මොහොතේ ඒකයි අපි හුදකලාව මනුස්ස වාසයෙන් ඈතට යන්නේ. තේන්න. අපි දන්නවා මනුස්ස වාසයේ කිට්ටුව හිටියොත් මනුස්සයා ගැවසෙන තැනක හිටියොත් මහත්වෝ කවදාක්වත් අපිට මේ 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 ධර්මානුකූල ස්වභාවය මතු කරගන්න බැහැ කියලා. තේන්න. බැහැ කියලා දන්නවා. තේන්න. ඒ උපක්‍රමයක් හැටි දැන් ඔය උපක්‍රමයේ මට පැවිදි වෙන්න පැවිදි ඉල්ලන මොහොතෙම තිබ්බා. ඒකයි මම කියන්නේ නායක ස්වාමීන් වහන්සේ මට මාස 3කින් කැලේට යන්න අවසර දෙන්න ඕනේ කියලා. ඒකයි මම කියන්නේ මම ශක්තිමත් නතර කරපු තැනක් තියෙනවා කියලා. තේන්න. මගේ කැලේට යන්න ඕනේ කියන්නේ මම දන්නවා මට සංසාරයේ ගිහි පින්වතුන්ලාගේ ඇසුර නිසා නිවන අහිමි වෙච්ච වාර ලක්ෂ ගණන් තියෙනවා කියන දැනීම මාතුල තිබිලා තියෙනවා. ඒකයි පැවිදි වෙන මොහොතෙන් මම ඉල්ලන්න යන්න ඕනේ කියලා. තේන්න සංස්කාර පත්‍ය අවිඥාන. තේන්න. සංස්කාර මගේ දැනීමයි මේ මගේ මේ ඉල්ලීම මේව කරන්නේ. තේන්න. ඒ දැනීමයි ඉල්ලීම කරන්නේ. තේන්න. ඉතින් ඒ නිසා නිරේතුම ඒ අතීත සංස්කාරයන්ට අදාළව මේවා සිද්ධ වෙන්නේ මාතුල. එහෙම නැතුව මේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මොකට මට තා හොඳින් හොඳින් මතකයි මම පැවිද්ද ඉල්ලන වෙලාවේ මම නායක සායනාස්තිකව සායන සන්නස මට අලුත් සිවුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. තේන්න. මට ඔබ වහන්සේගෙම පරණ සිවුරක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒලා උන්වහන්සේ පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා හරි මගේ ළඟ මියෝ කාපු සිවුරක් තියෙනවා. මම ඒ සිවුර ඔබ වහන්සේට දෙන්නම් කියලා. තේන්න. මියෝ කාපු සිවුරක් තියෙනවා දෙන්නම් කිව්වා. බලන්න එතන එතනදිම මහත්වෝ අතහැරීම තුල ඉඳගෙනයි අපි. තාම පැවිදි වෙලා නැහැ. තේන්න පැවිද්ද ඉල්ලන්නේ අතහැරීම තුල ඉඳලා. නමුත් ඒ අතහැරීම තුල අල්ලා ගැනීමක් තිබෙන්නේ නැහැ. අනේ මම පාංශකවල සිවුරක් අඳින්න කියන අල්ලා ගැනීමක් මා තුල තිබෙන්නේ නැහැ. අතහැරීම තුල ඉඳගෙනයි පැවිදි ඉල්ලන්නේ. කවුරුත් කියලා දීලත් නෙමෙයි. කාගෙන්වත් අහලත් නෙමෙයි. තේන්න. නමුත් ඒ අතහැරීම තුල ඉඳලා මට ආස්වාදයක් තිබෙන්නේ නැහැ. මොකද මම තව කෙනෙකුට ඇහින්නත් නෙමෙයි මේ ඉල්ලීම කරන්නේ. නායක සංඥාසයෙන් විතරයි ඉල්ලීම කරන්නේ. महत्यो पंच उपादान स्कंदे නමුත් මම කිව්වා නායක ස්වාමීන් වහන්සේට මට ඔබ වහන්සේගේ පර්ණ සිවුරක් දෙන්න. උන්වහන්සේම කිව්වා හරි මගේ ළඟ මියෝ කාපු සිවුරක් තියෙනවා මම ඒක ලෑස්ති කරලා දෙන්නම් කියලා. නමුත් මහත්මයෝ මම පැවිදි වෙද්දී මම නොදන්නා වූ දායකයෝ 13 දෙනෙක් ඇවිල්ලා දවස් දෙකක් අලු සිවුරු ගස්වල පොතු ගෙනිහිල්ලා කොටලා අර ගල්වන් වීඩියෝල දාලා කොටලා වරුවක් පඳු කරලා ඔක්කොම කළා මහත්මයෝ මට නිකන් අර ඒහි භික්ෂු මහානකම දුන්නා වගේ මට මහානකම ලැබුණා. බලන්න අතන අතහැරීම මේ සංසාර ඒකයි මම කිව්වා අත්දැකීම් තුලින් කිව්වා. අතනදි මම මියෝ කාපු සිවුරක් කිව්වේ මටත් පුදුමයි දැන් නායක ස්වාමීන් වහන්සේ කිව්වා මගේ ළඟ මියෝ කාපු සිවුරක් තියෙනවා ඒක දෙනවා කියලා. නමුත් මට ලැබුණේ එහෙම දෙයක් නෙමෙයි. තේරෙන්න. ඒ අත්හැරීම ඔබ සියල්ල අත්හරිනවා. විතර ඔබට සියල්ලම ලැබෙනවා. නමුත් ඒ ලැබුණත් ඒ කිසිම දෙයක් ඔබට අවශ්‍ය ඔබ අනිත්‍ය වශයෙන් දැකලා කියන කාරණේ ඕවා තුලින් තමයි මම කිව්වේ. තේරෙන්න. ඒතර මාත් මේක මේ මගේ ආශ්චර්යයක් නෙමෙයි ඈ. නේ මේ මට කවුරුත් මේවට ලකුණ දෙන්න එපා. මේ සංස්කාරයන්ගේ ආශ්චර්යය. කුසල් සංස්කාරයන්ගේ ආශ්චර්යය. මම මේම කිව්වා කියලා ඔබලා මට එක ලකුණක්වත් දෙන්න එපා. මම ඔබලාගෙන් එක ලකුණක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේන්න. ඔබලාගෙන් එක ප්‍රතිචාරයක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබලා ප්‍රතිචාර දක්වන දක්වන මම ඔබලාගෙන් ඈතට යනවා. තේන්න. මොකද මේ සියල්ලම මාත්‍ර සංස්කාර. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. තේන්න. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. තේන්න. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් තේනම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයට ඔබේ ජීවිතය අතහරපු තැන ඔබ අනිවාර්යයෙන්ම ධර්මය තුල ඉන්නවා. සස්සද අපි හැමෝම දැන් ඔබ වහන්සේ කියන දේම නේද පහම දැනුම හා අවබෝධයක් තියෙන වෙනස. දැන් දැනුමේදී හැම වෙලේම ඒක ආස්වාදයක් තියෙනවා. ඒක අල්ලනවා. සහ අතහැරීමක් පෙන්වන්නේ නැහැ. අවබෝධයේ ආස්වාදයකුත් නැහැ. ඒක අතහැරීම ස්වභාවයෙන්ම නේද අපි හැමෝම මෙතන යන්නේ. ඒත් ඒ විදිහ නේද ඒක ගලයාමක් වෙන්නේ. අවබෝධයේම මාර්ගයේ අවබෝධය කියන එක. කොහොමද මේ දැනුම කෙරේ කියලා තෘෂ්ණාව අතහැරිච්ච තැනේ අවබෝධය? අවබෝධය.
අවබෝධයගෙන කත මාර්ග අවබෝධයට මාර්ගය සකස් වෙනකොටම මහත්ව තෘෂ්ණාව කියන කාරණේ ක්‍රමානුකූලව බැහැර වෙනවා. මොකද තෘෂ්ණාව තිබ්බනම් අවබෝධය දෙන්නේ නැහැ නේ දැනුම තුල නෙමෙයි. තේරෙනවද? එනිසා දැනුම ගැන කතා කරද්දී තෘෂ්ණාව ගැන කතා කරන්න වෙනවා. එසේ. තේරෙනවද? දැනුම ගැන කතා කරද්දී තෘෂ්ණාව ගැන කතා කරන්න වෙනවා. ඒතකොට දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අඩු කරන ප්‍රමාණයට ඔන්න අවබෝධය කියන කාරණේ ඉස්සරහට මතු වෙනවා. එනවා. ඒ අඩුව පුරවන්නේ අවබෝධයෙන් තමයි. ඒතකොට යා යම් දවසක දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් අතහැරලා යා ස්වභාව ධර්මයේ ජීවිතය අතහැරියෝ ස්වභාව ධර්මයේ ස්වභාවය අනිත්‍යයි කියන තැනට අධ්‍යාත්මික රූපයයි බාහිර රූපය දෙක එකම සංසන්දනය කරන තැන මාත්‍යෝ තෘෂ්ණාව ප්‍රහීන වෙලා අවබෝධයෙන් සම්බන්ධ වෙනවා. තේරෙනවද? තෘෂ්ණාව ප්‍රහීන වෙලා අවබෝධයෙන් සම්බන්ධ වෙනවා. එතෙක් අපි තෘෂ්ණාව වැඩි වෙන්න අවබෝධය කියන දේ අපෙන් ඈතට පලා යනවා. තෘෂ්ණාව සියුම් වෙන ඉඩස හැම වෙලාවම අවබෝධයෙන් අපි පුරවනවා. තේරෙනවද? අමුතුම පුරවනවා. තේරෙනවද? ඉන්සන් නිරේතුරුවම තුෂ්ණාව කියන දේ දැනුම කෙරේ කියන තුෂ්ණාවකේ වර්තමාන සමාජ බරපතල අනතුරක් තුල ඉන්නේ ඔය අනතුර තුල. තේරෙනවද? මොකද මම බොහොම විවෘතව කියනවා මම කියලා තියෙන පතපොත තුල කෙරේවත් ඔබ තුෂ්ණාවක් නම් ඇති කරගන්න එපා. ඇති කරගන්න එපා. මම ඒකයි මමම පැහැදිලිව කිව්වේ මම කියපු පොතකුත් මම කියවන්නේ එකපාරයි. ඊට වඩා නම් මම කියවන්නේ මට අදාළ නැහැ. තේරෙනවද? මට ඒක අනිත්‍ය වූ සංස්කාරයක් විතරයි. මොකද මම දන්නවා මම අතීතේ දිසාපාමුක්ල වෙලා මහාචාර්ය වෙලා මහත්වෝ ඔය සූත්‍ර විනය අභිධර්ම පිටක සම්පූර්ණයෙන්ම මගේ අත් අකුරින් පිටපත් කරන්න ඇති කියලා. තේනද ඔවා විනාශ වෙලා ගිය කාලවල මම පිටපත් කරන්න ඇති කියලා. නමුත් ඒ සංස්කාරات වෙනස් වෙලා ගියා. තේනද? ඒ නිසා මේ වෙලාවේ මම ඒකයි කියන්නේ මගේ පොතකුත් මම බලන්නේ එකපාරයි. මට ඊට වඩා බලන්න දෙයක් නැහැ. මොකද මම හැම වෙලාවෙම කියවමින් ඉන්න කෙනෙක්. මම කියවන්නේ ස්වභාවයෙන්. තේනද? මම කෙනෙක් hina වෙද්දිත් ඔහුතුලින් මම යමක් කියවනවා. තේනද? මං කෙනෙක් අඬද්දිත් එයාතුලින් යම කියවනවා. මං පින්ඩපාත ගිහිල්ලනකොට මට ඇහෙනවාද දරුවෙක් මට යනකොට පින්ඩපාත බෙදුවා දරුවා මං එනකොට මට ඇහෙනවා ගේ ඇතුලේ හයියෙන් කෑ ගන්න. මොකද මොකක් හරි වැරද්දක් කරලා ඉස්කෝලේ යන්න උනාරි කියලා අම්මා ගහලා. ඉතින් ඔය දරුවා කෑ ගහද්දිත් මහත්වෝ මම ලස්සන පොතක් ඒ දරුවා අතුලින් කියෙව්වා. තේරෙනවද? ලස්සන පොතක් කියෙව්වා. තේරෙනවද? ඉතින් මේ දරුවා මේ විදිහට මේ උදේ පාන්දර මණ්ඩලයට එන්නේ ඒ දරුවාගේ අකුසල් සංස්කාරයක ඒ අකුසල් සංස්කාරය නිසා ඒ අම්මත් අලුතෙන් අකුසල් සංස්කාරය රැස් කරගන්න. අර දරුවෝට තරවටු ගහලා. ඈ ඒක යහපත්ව කියලා පැහැදිලි කරලා දෙන්න තුන්දික පැහැදිලි කරලා දුන්නා නම් ඒ දෙන්නා මේ තුනේ කුසලයක් ලැබුණා. ඉතින් අර දරුවාගේ අකුසල් සංස්කාරය නිසා අර අම්මා නැති අකුසලයක් රැස් කරගෙන දෙන්නාම තියෙනා වූ අකුසල් ශක්තිය වැඩි කරගත්තා. ඉතින් උතර මහත්වෝ සූත්‍රයකට වඩා ධර්මයක් තියෙනවා කියලා. නමුත් මම සූත්‍ර පොතකින් නෙමෙයි ඔය ධර්මයේ කියන්නේ. තේරෙයි? ඒක උතර තමයි මහත්වෝ සැබෑ ධර්මයේ. නිසා ඔතන අපි දක්ෂ ඕක සම්මාසතියේ ලක්ෂණයක් මතුවේ. සම්මාසතියේ ලක්ෂණයක් නිසායි මම අර පැවිදි වෙච්ච දවසේම නායක සාමිනාංශයේ ඉදිරියේම මම පොත කියන කාරණයක් හැදියේ. තේරුණාද? පොත කියන කාරණයක් හැදියේ. නමුත් මම අනේ කාටවත් මාව ආදර්ශයට ගන්න එපායි කියලා මම නැවතත් කියනවා. මොකද පොත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. තේරුණාද? නමුත් මම එදා විනය ගැන දැනගෙන හිටියේ නැහැ. තේරුණාද? නමුත් පොත් කියන කරනවායි කියන කාරණේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද සියලුම දෙනා නිවන් මාර්ගේ ගමන් කරගන්නේ නැහැ. තේරෙනවද? මේ ශාසනයට අව කාලයක් ආරක්ෂා වෙන්න ඕනේ. ධර්මයේ සුරකිලා තියෙන්න ඕනේ. ඒ නිසා ධර්ම දේශනා කරන්න ඕනේ. ධර්මයේ ලෝකයට දෙන්න ඕනේ. ඒ නිසා සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට පොත් කිරීම කියන කාරණේ අත්‍යවශ්‍ය කාරණයක්. එතන එක දශමකින්වත් මම එතන වැරද්දක් දකින්නේ. නමුත් මං ආපු මාවත වෙනයි. මම දන්නේ නැහැ කොහොම ඒක වුණාද කියලා. මට කවුරු පාර පෙන්නුවේ නැහැ. සංස්කාරපත්‍ය විඥාන කියන කාරණය තුළ මාර්ග වැටෙන මාර්ගයේ එක මාර්ගයක්. තේරෙනවද? මේ මාර්ගයට වැටෙන තව අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තේරෙනවද? ඒතකොට මේ මාර්ගය තුළ ලැබුව අත්දැකීම් තමයි මම මේ කියන්නේ. ඒතර මගේ අත්දැකීම් ප්‍රකාශ කරද්දී තව කෙනෙක් යන්නා වූ මාර්ගයට මේව බාධාව කරගත යුතු නැහැ. මොකද ශාසනයේ ධර්මයේ රැකෙන්න ඕනේ. මොකද මම නෙමේ ශාසනය රකින්නේ. තේරෙනවද? මිනිසුන්ට බණ කියන්නේ පන්සල් ආරක්ෂා කරන්නේ මේවා කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. තේරෙනවද? සම්මාසෙලා දැනුම තුලින් ඒක ඉස්සරහට කරන්න යන්නේ. නමුත් දැනුම තුලින් ඉස්සරහට යද්දී දැනුම ඉදිරියේ තියෙන මේ අනතුර හඳුනා ගැනීම උන්වහන්සේලාට ලොකු වාසියක් වෙනවා. තේරුණාද? එසා දැනුම ඇති කරගන්න, ඇති කරගත්තට දැනුම කෙරෙහි වූ තෘෂ්ණාව ඇති කරගන්න එපා. තේරුණාද? ඔබලා දැනුම කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් ඔබලා ඇති කරගත්තා වූ දැනුම ප්‍රයෝගී කරගෙන තවත් සමහර නිවන් අවබෝධ කරගනීවි. තවත් සමහර නිවන් අවබෝධ කරගනින්දී දැනුමේ තෘෂ්ණාව නිසාම ඔබලා අප්‍රමාණ සංසාරයේ දුකට වැටෙන්නේ නේද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න. තේරෙනවද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා
පොත්කිරීම දැනුම කියන දේ මේ ශාසනයේ පැවැත්ම දෙසා අත්‍යවශ්‍ය කාරණයක් තේරෙනවාද? නමුත් මම් මාර්ගයේ මතු කර ගැනීමදී නම් මම ඒ පැත්ත නෙමෙයි මගේ ජීවිතයට එකතු කරන්නේ. සත්සත් අපි හාවුදේ දැන් 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 මහා අවබෝධය ගැන ප්‍රකාශ කරනකොට මේ අවබෝධය කියන එක පොතක ලියලා තියවන් පුළුවන් දෙයක් නෙවෙයි නේද? උදාහරණයක් වශයෙන් දැන් අපිට දැනුම කියන එක සමානව පොතක ලියන්න පුළුවන්. අවබෝධය කියන එක යම් වූ කියන්නේ චිත්තසංතානයක සිදුවන දෙයක්. දැන් ඒක උදාහරණයක් වශයෙන් දැන් බුදුහාමුදුරුවෝ යම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට සූත්‍ර ධර්මයක් දේශනා කරනකොට ඒ දේශනා කරපු දැන් ඒ සූත්‍ර ධර්මයේ තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ. එතකොට ඒ වගේම දැන් ඒ දේශනා කරනකොට අවබෝධය තියෙන ශ්‍රාවක ශ්‍රාවකයා ලබා ගන්න දෙයක්. ඒ අවබෝධය පැත්ත එතන සූත්‍ර ධර්මයේ ලියන්න බැහැ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍ර ධර්මයේ විතරයි එතන තියෙන්නේ. ඒක අපේ ඒ ආකාරයෙන් අපි හඳුන්වන්නේ අර අවබෝධය කියන එක පොතක ලියන්න බැරි දෙයක් වගේ හැඟීමක් අපිට දැන් උපහාසයේ දේශනා දිගටම දක්වන දෙයක් තමයි මම දැක්කේ පොතක පතක කියන වඩා ඉතින් එහා ගිය දෙයක් කියලා වගේ තමයි. දැන් එහෙම දෙයක් අපි හඳුන්වන්නේ එතන පේන්නේ. දැන් මෙහෙමයි මාත්‍ය දැන් එතනදී දැන් මාත්‍යා කර මතක් කළේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ඒ ශ්‍රාවකයා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රවණය කළා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා තමයි අවබෝධය කියන කාරණය සාක්ෂාත් කරගන්නේ. තේරෙනවද? ඒතකොට එතනදී ඉස්සෙල්ලා මම ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මාත්‍යෝ ජීවිතයේ ස්වභාව ධර්මයට දාපු උත්තරේක. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ස්වභාව ධර්මය. ලෝකයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධ ධර්මය කියන්නේ ලෝකයේ ස්වභාවය. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ සප්තබොජ්ජංග කියන්නේ සතර සතිපට්ඨාන කියන්නේ පංච නීවරණ කියන්නේ මේ ලෝකයේ තියෙනා වූ ස්වභාව ධර්මයි. ස්වභාවය මිනිස්යාගේ සත්වයාගේ ස්වභාවය. තේන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් මිනිස්යාගේ මේ උපත කියන කාරණේ මරණය කියන කාරණේ නැවත ඉපදීම කියන කාරණේ පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යටත්වයි සිද්ධ වෙන්නේ. තේන එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ස්වභාව ධර්මයේ යථා ස්වභාවය තම සම්මා සම්බුද්ධ ඥානයෙන් මතු කරගෙන ලෝකයට දේශනා කරන්නේ. තේන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ හැටියට ස්වභාව ධර්මයේ තුල ඉන්න උත්මේ. තේන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ තුල ඉඳිති බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න ශ්‍රාවකයා තාම ඉන්නේ අස්වභාව ධර්මයේ තුල. තාම ස්වභාව ධර්මයට ඇවිල්ලා ලෝක ස්වභාවයට ආවෙන්නේ නැහැ. තේන්න. ඇයි ලෝක ස්වභාවයට ඇවිල්ලා මේ නැත්තේ? තාම ඒ ශ්‍රාවකයා ලෝකය දකින්නේ තමන් හදෑරුවා වූ දැනුමට යටත්ව. තේන දැනුමට යටත්ව. තේන. ඒතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ස්වභාව ධර්මයේ තුල ඉඳිමින් ස්වභාව ධර්මයේ ජීවිතය අතහරිමින් ස්වභාව ධර්මයේ ස්වභාවය තමයි තිය දේශනා කරන්නේ. ඒතකොට ස්වභාව ධර්මයේ ස්වභාවය ස්වභාව ධර්මයට ආපු නැති ස්වභාව ධර්මයේ තුලට බැස නොගත්ත ඒ ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරලා නුවණින් ගලපලා අන්න අවබෝධය සාක්ෂාත් කරගන්නවා. තේරුණාද? එතකොට ශ්‍රාවකයා අවබෝධය සාක්ෂාත් කරගන්නේ තමන් මෙතෙක් කල දරාගෙන හිටියා වූ ලෝකයේ පිළිබඳ දැනුම නිෂේධ කරලා. තේරුණා? එතෙන්දී ලෝකයේ පිළිබඳ තමන් දැනුමින් ලබා ගත්තා වූ ආభాෂය නිෂේධ කරලා අන්න බුදුරජාණන් වහන්සේ කියන ස්වභාව ධර්මයේ තුල ලෝකයේ දකින්නේ උත්තමයාගේ ධර්මයට අන්න උතන්ගත වෙනවා. එතනට අනුගත වෙද්දී අවබෝධය කියන කාරණේ සාක්ෂාත් වෙන එකයි. තේරෙනවා? එතනදී අපි මුලින්ම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන්නේ මාත්‍යෝ නිරේතුරුවම ස්වභාව ධර්මයට ජීවිතේ යොමු කරපු කෙනෙක්. ස්වභාව ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක්, ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක්. තේරෙනවා? අයිමත් එතන මතවාද, දෘෂ්ටි, තර්ක විතර්ක ඒවා මුකුත් තැන තියෙන්නේ බෑ. අපි මේ ලෝකයේ දකින ස්වභාව ධර්මයයි ස්වභාවික ක්‍රියාවලියයි සත්ත්ව ප්‍රජාවගේ ස්වභාවික ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ නම සම්මා සම්බුද්ධ ඥානයෙන් මතු කළ ගන්න. තේරෙනවා? ඉන් මෙහා ඉදින් අපි දැනුම තුල ලෝකයේ දකින සෑම වෙලාවකම මහත්වෝ අපි ඒ දැනුම හේතුවෙන් අපි ඇලීම් ගැටීම් උපේක්ෂා කියන කාරණා තුන තුල හිර වෙලායි ලෝකේ දකින්නේ. තේරෙනවා? නමුත් ලෝකයේ ස්වභාවයේ ස්වභාව ධර්මයේ සැබෑ ස්වභාවය දකින තැන අවබෝධ කරගන්න තැන අපිට ඇලෙන්න ගැටෙන්න උපේක්ෂා සාගත වෙන්න දෙයක් නැහැ. තේරෙනවා? දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මහත්වෝ විකුණන සහ විකිණෙන ස්වභාවයෙන් මිදුණ කෙනෙක්. තේනවා? රහතන් වහන්සේ කවදාක්වත් බුදුරජාණන් වහන්සේලා කවදාක්වත් විකිණෙන සහ විකිණෙන ස්වභාවයෙන් මිදලා ඉන්නේ.
යම් දවසක මහත්යා රහත් ඵලයටපත් උනත් යම් දවසක මං රහත් ඵලයටපත් උනත් මහත්යෝ ඒ රහත් ඵලයටපත් වෙන මොහොතේ ඒ රහතන් වහන්සේ විකුණන සහ විකිණන ස්වභාවයෙන් මිදෙනවා නිරෝධය කරනවා තේන්න රහතන් වහන්සේට විකුණන්න දෙයක් නැහැ විකුණන්න නම් නිමි භාණ්ඩයක් තියෙන්න ඕනේ තේන්න නමුත් රහතන් වහන්සේ කියන්නේ නිමි භාණ්ඩ කියන දේවල් නිෂේධය කළා වූ නිරෝධය කළා වූ උත්තරයි තේන්න එතකොට අපි නින් මෙහා අපි නිරේතුරුව මොකද කරන්නේ විකුණමින් ජීවත් වෙන්නේ විකිණමින් ජීවත් වෙන්නේ ඒසන් නිරේතුරුවම අපි තුල මහත්යෝ නිමි භාණ්ඩයක් තියනවා විකුණන්න ඒ නිසා විකිණන්නේ විකුණන්නේ මොකද නිමි භාණ්ඩය ඇලීම් ගැටීම් උපේක්ෂා තේන්න ඒ නිරේතුරුව අපි මේ යමක් විකුණමින් විකිණමින් ජීවත් වෙන්නේ මොකක්ද ඒ විකුණන නිමි භාණ්ඩය ඇලීම් ගැටීම් හෝ උපේක්ෂා මේ තුන හෝ මේ තුනෙන් එකක් හෝ අපි නිරතුරුවම විකුණනවා ඒ නිසා අපි විකිණෙනවා තේන්න නමුත් රහතන් වහන්සේ කියන්නේ මහත්යෝ මේ ඇලීම් ගැටීම් උපේක්ෂා කියන නිමි භාණ්ඩ තුනම නිරෝධය කළා උත්තමේ පස්ස නිරෝධයෙන් වේදනාව නිරෝධය කළා උත්තමේ එනිසා රහතන් වහන්සේලා තුල බුදුරජාණන් වහන්සේලා තුල මහත්යෝ විකුණන්න විකිණෙන්න දෙයක් උතනකවත් නැහැ තේරුණාද එනිසා නිරේතුරුවම දැනුම කියන කාරණේ ජීවිතය තුළට පුරවා ගන්න මොහොතේ පටන් මාත්වර විකිනීමට සහ විකුණේ විකිනීමට අදාළව ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල හිඳිමිනුයි අපි ලෝකේ දකින්නේ තේරුණාද අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණ ඇහුවත් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ දැනුම තුලින් සකස් කරගත්තා වූ ඒ අපේ දෘෂ්ටිය හිතෙන් පුරවාගෙන නම් කවදාකවත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ තේරුණාද නමුත් බුදුරජාණන් වහන්සේලාගේ තියෙනා වූ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ ශක්තිය නිසා සම්මා සම්බුද්ධ ඥානය අසිරිය නිසා අනුන් දමණය කර ගැනීමට ඇති ඇති උපක්‍රමශීලී භාවයන් නිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් සද්ධර්මයේ දේශනා කරනකොට ඒ කියන්නේ මේ ලෝක ස්වභාවයේ ලෝකයාට දේශනා කරනකොට උඟා වෙලාවට අනිත් ශ්‍රාවකයාගේ තියෙනා වූ අකුසල් ශක්තියන් යටපත් කරලා ඉන්ද්‍රිය ධර්මයන් වඩන මාත්‍ය නුවණින් මෙනෙහි කිරීම තුළු ධර්මාබෝධය සාක්ෂාත් කරගන්න. ඒ එතනම යන්නේ අර මම අහලා දෙන අර ධර්මයේදී අර වාද විවාද නැහැ කියන්නේ. ඒ අර දැනුම කියන එක තුළ තමයි ඒ කියන්නේ වාද විවාදයේ ඔක්කොම සකස් වෙන්නේ අර අවබෝධය තුළ අර ඒ ඔක්කොම අර සබඳතාවයට අතහැරීම සයි වාද විවාදයක් නැහැ කියන්නේ තේරෙන එහෙම නේද? හයිද දැන් සබහා ධර්මයේ තුළ වාද විවාදයක් කියන බෑ මාත්‍ය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන වාදයක් තියෙන බෑ. අවිද්‍යාව තියෙන තාක්කල් චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල් අපි කුසල කුසල රැස් කරනවා. ඒක බෞද්ධයෙකුටවත් හින්දු ජාතිකයෙකුටවත් මුස්ලිම් ජාතිකයෙකුටවත් ක්‍රිස්තියානි මහත්මයෙකුටවත් පොදු ධර්මතාවය. තේරෙන්නේ? ඒ නිසා අවිද්‍යාව චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල් අපි සංස්කාර රැස් කරනවා. තර්කයක් විතර්කයක් තිබෙන්න බෑ. ඒක ස්වභාව ධර්මයි. තේරෙනවද? මහත්යා යම් දවසක එහෙම නැත්තම් මං යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණා නම් ඒ පත්තුන මොහොතේ පටන් පස්සේ පච්චයා පස්සේ ළඟදී අපි අනිත්‍ය දකින්න තැන අපි තුලින් සංස්කාරයක් ඇසීම නැහැ. අවිද්‍යා නිරෝධං සංස්කාර නිරෝධෝ තර්කයක් විතර්කයක් ඉතන නැහැ. සංස්කාර පච්චයා විඥානං සංස්කාර හේතුවෙන් සංස්කාරයන්ට අදාළව දැනීම් විඥානෙ සැකසෙයි. තර්කයක් විතර්කයක් නැහැ. තේන්න. තර්කයක් විතර්කයක් නැහැ. මහත්යා සිංහල ජාතිකයේ බෞද්ධයෙක් වුණත් මහත්යාගේ දැනීම් සකස් වෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළව. තේන්න. මහත්යාට මේ මොහොතේ කේන්ති සිතක් සකස් වෙනවා නම් ඊට අදාළ අතීත දැනීමක් නිසා ඊ කේන්ති සාගත සකස් වෙනවා. මහත්යා තුළ නිරේතුරුවම මෛත්‍රී චිත්තයක් වැඩෙනවා නම් ඒ අතීත සංස්කාරයන්ට අදාළවයි මෛත්‍රී චිත්තය සකස් වෙන්නේ. තේන්න. මහත්යාට මේ වෙලාවේ දිවි නසා ගන්න හිතෙනවා නම් ඒ දිවි නසා ගන්න හිතෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළවයි ඒ දැනීම සකස් වෙන්නේ. මහත්යාට නෑ මම තවත් ශක්තිමත් ජීවත් වෙනවායි කියන තැන චිත්තයක් සකස් වෙනවා නම් ඊට අදාළ සංස්කාර නිසා ඒ චිත්තය සකස් වෙනවා. ඒතකොට තර්කයක් විතර්කයක් නැහැ. තේන්න. ඒ නිසා මාත්‍ය කොතනකවත් මේ ධර්ම මාර්ගයේ තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ. මොකද සබහ ධර්ම ලෝක ස්වභාවයයි සත්වයාගේ ස්වභාව ස්වභාවික ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානෙ දේශනා කරා. තේන්න. දැන් උදේට ඉර පායනවා උදේට ඉර පායලා මේ ඉර බස්නා ඉරින් බැහැල යනවා මාත්‍ය තර්ක කරන්න විතර්ක කරන්න දෙයක් එතන නැහැ. සබහ ධර්ම. හවසට සඳ නැගලා එනවා උදේ පාන්දරට බැහැල යනවා තර්ක කරන්න විතර්ක කරන්න දෙයක් නැහැ. ඒක සබහ ධර්ම. මේ වැස්සට මේ මේ ගස් ලියලෙනවා අවුවට මේවා මේ මේ මැලවෙනවා මුලඟට මේ ගස් සෙලවෙනවා මේ ගස් වල අතු මේ දළු වෙනවා කොළ එනවා ගෙඩි එනවා පළ එනවා වැටෙනවා මේවා නැවත පැලවෙනවා මහත්තු මේ ස්වභාව ධර්මයේ තර්ක කරන්න විතර්ක කරන්න දෙයක් නැහැ. තේන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ මාත්‍යෝ මේ උතුම් ධර්මයේ තුල කොතනකවත් තර්ක විතර්කයට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ස්වභාව ධර්මයි.
मगे भिक्षु जीवित कौरुण मंदेशनाकर उदारमया व्यरदी के हरि तर्क महा पलायन एक प्रसिद्ध वहा मम फलायन मटन तर्क मुकद मम धर्माकूल आरष्टांगिक मार्गे तो गमन कर बुद्रजानन से कल्याण मित्र बुद्रयान से देशनाकला सतन सरीपट्टान सूत्रे कल्याण मित्र आकरगन आवाऊ गमन ये गमन दि मगे दि अपने मन देशना कर मटाई दि अपने लोकसभा में मन देशना कर लोकसभा दुख तीन ताकाल तुष्णाम तीन लोकसभा इतना तुष्णाम नैति कर पुते ना दुख नैति दुख नैति गिरि में मार्गे तुष्णाम नैति करी में मार्गे आरष्टांगिक मैं एक लोकसभा ऐसा मैं लोकसभा में तमाय भिक्षु आकर मन देशना कर इतने लोकसभा में देशना कर आरष्टांगिक मार्गे वैडि आरष्टांगिक मार्गे वैडिम तुन सकस्वीन सम्मा समाधि निरेतु अपिट सतल सरिपट्टान धर्म अपेहित युक्त लोकसभा ये सम्मा समाधि सकस्सुनो तमाय अपिट सतल सरिपट्टान धर्म अपेहित युगे सम्मा समाधि सकस्सुनी नेत्तान सतल सरिपट्टान हित युगे लोकसभा में ඒ නිසායි සමහර ගිහි පින්වතුන්ලා සමහර පැවිදි පින්වතුන්ලා අප්‍රමාණව මා විවේචනය කරා. තේන්න? සමහර පින්වතුන්ලා ඉන්නවා මං අර ලියු පොත් 4 5 එක තැන ගෙනල්ලා විවේචනය කරනවා. ඒක මුතේ මම දකින්නේ මගේ අතීත අකුසල් සංස්කාරයක ඵලය වතේ. ඒකත් මම ධර්මයක් හැටියට දකින්නේ සංස්කාරපච්චා විඥාන. තේන්න? කෙනෙක් මාව විවේචනය කරද්දී ඒ විවේචනය කිරීම දකින්න තුලින් මම එතනෙම ධර්මයකුයි මතු කරගන්නවා. मुखाद धर्मे संस्कार पच्या विज्ञान अतीते मंगे स्वामीन वांसे मंगे महत्या अतीते विवेचने कलती नीट अदाल संस्कार विमोते तर्क अग्नि है दुष्टि अग्नि है गटे नोने मठ गटे नोने मम नैवति लाई नो थे न मम नैवति लाई ने मम स्वभाव धर्मे पुरसा बोट पत्नी सा මම නැවතිලා ඉන්නවා නමුත් ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙලා මම නැවතිලා ඉද්දී ස්වභාව ධර්මය තේරුම් නොගත් ජීවිතයේ ස්වභාව ධර්මයට නොදන් නොගත් නොදන් මේ පින්වතුන්ලා නැවතිලා ඉන්න මම නිසා තව 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 අධර්මයට අදාළ ධර්මයේ රැස්කසා තේන මම නැවතිලා තේන ඉතින් මම නැවතිලා ඉන්නේ ඇයි මම ස්වභාව ධර්මයට ජීවිතය දාලා තියෙන්නේ මොකද්ද ස්වභාව ධර්මයේ ඒ පින්වතුල්ලා මාව විවේචනය කරන්නේ මං ඒ පින්වතුල්ලා විවේචනය කළා දින නිසා එච්චරයි ඔක දන්නේ තේන්න ඉතින් ඕක මං දන්න නිසා මං නැවතිලා ඉන්නවා නමුත් මං නැවතිලා ඉද්දි මං දකිනවා නැවතිලා ඉන්න මම නිසා කල්ප ගානක් භවයේ දික් කර ගන්නා වූ අහිංසක පින්වතුල්ලා මං දකිනවා තේන්න නැවතිලා ඉන්න මං නිසා කල්ප ගණන් තම භවයේ දුකට අදාළ ධර්මතාවයන් තුලින් දිග්ගස ගන්න පින්වතුල්ලා මං දන්නේ ඒ මොකද උන්වහන්සේලා තවමත් ධර්මයේ තර්ක විතර්ක දෘෂ්ටි මතවාද තුලින් දකින්න තමයි කැමති. තේන්න? එච්චරයි. අපිට වෙන්නේ කවුරු හෝ බුදුදහම කෙනෙක් හෙට දවසේ විවේචනය කරනවා නම් මම ඒක දකින්න පුතේ ඒක සංස්කාරපත්‍ය විඥානක්. තේන්න? එයාගේ අතීත මිත්‍යා දෘෂ්ටික පුරුද්දක් ඒක. තේන්න? ඉතින් ඕකට අපි ගැටෙන්නේ යන්න අවශ්‍යතාවය නැහැ. තේන්න? ඒක ධර්මයට දාලා අපි දක්ෂ වෙන්න ඕනේ යා තුලින් අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. තේන මොකද යන්න 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 සද්ධාව දුර්වල වෙන සමාජයක් තියෙනවා තේන ඒ සද්ධාව දුර්වල වෙන සමාජය තුල මහත්යෝ මෙවැනි දෘෂ්ටි මතවාද ගැටුම් මහා අප්‍රමාණ ඉදිරි අනාගතේ පිරින විකෘති වෙච්ච සමාජයක් ඉස්සරහට එන්නේ තේන ඒ නිසා නිරතුරුවම මේ සමාජයේ මහත්යෝ අපි ආශිර්වාදයක් කරගන්න ඕන කමටහක් කරගන්න මේක නිවැරදි කරන්න යන්න එපා දශමයක්වත් නිවැරදි කරන්න යන්න එපා තේන මම මේ බණ කියන්නේ පුතේ මේක නිවැරදි කරන්න නෙමෙයි තේන දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්න. එච්චරයි. දක්ෂයාට ගැලවිලා යන්න. ලෝකෙ නිවැරදි කරන්න ඔබ යන්න එපා. තේන්නා? මේ සද්ධාව සකස් කරගත්ත කෙනෙක් පුතේ කවදාකවත් මේ ලෝකෙ නිවැරදි කරන්න යන්නේ නැහැ. තේන්නා? ඔවුන් ඒ අය දන්නවා බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වූ ලෝකෙ මට නිවැරදි කරන්න බෑ කියලා. ඒක සද්ධාවේ අර්ථයක්.
තේන ඉනිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන් අහන බණපදයක් තුලින් තමන් කියවන බණපදයක් තුලින් නිරේතුරු ඒ බණපදේ නුවණින් මෙනෙහි කරලා මේ වැරදි කරන ලෝකීය විකෘතියක් කරා යන ලෝකයේ තුලින් මම ගැලවිලා ඉන්නකම් කියන තැන තපස් කරගන්න තේන අපි අපි මේ අදහස සකස් කරගත්තොත් අවසාන විශාල පිරිසකට ඒ පිරිසarne ජීවිතෙන් ලබා ගන්න පුළුවන් තේන ඉනිසා සමාජය තුල කොයිසම් විකෘතියෙන් සකස් වුණත් කොයිසම් විවේචනයෙන් සකස් වුණත් කොයිසම් දෘෂ්ටි මතවාද සකස් වුණත් ධර්මයේ කොයිසම් විකෘතියාකාරයෙන් දේශනා කළත් මාත්‍යෝ ඒක අපි දකින්න ඕනේ අපිට කමඨහනක් වශයෙන්මයි අපිට කමඨහනක් වශයෙන්මයි මොකද ගංගාවක් ගලාගෙන යනවනම් මහත්වේ ගලාගෙන යන ගංගාව තුල ගල්පර නැත්තම් බාධක නැත්තම් මහත්වේ ඒ ගංගාව නිසල්මනේමයි ගලාගෙන යන්නේ තේන්න ඒ නිසල්මනේ ගලාගෙන යද්දි මහත්වේ හැම කෙනාම මේ ජලපාරට රැවටෙන්න පුළුවන් තේන්න අනේ මේ ගංගාව කොච්චර ලස්සනට ගලාගෙන යනවද කොච්චර සෞම්‍යද කොච්චර සුන්දරද කියලා මේක දැකලා මහත්වේ මිනිස්සු රැවටෙන්න පුළුවන් තේන්න නමුත් මහත්වේ ගංගාව තුල ගල්පර තියෙනවා නම් බාධක තියෙනවා නම් මහත්වේ බාධක වල වදින මොහොතක් පාසා ගල්පර වල වදින මොහොතක් පාසා මහත්වේ ඇති වෙන කැළඹීම තුල තමයි මහත්වේ අපිට මේකේ යථා ස්වභාවය දකින්න පුළුවන් තේරුණා ඉනිසා නිරතුරුවම මේ 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 මනුස්ස ස්වභාවය මේ මොහොතේ ලෝකයේ තුල බිහි වෙලා තියෙන මේ ස්වභාවය මහත්වේ ඇත්ත වශයෙන්ම අපිට ශක්තිමත් කමටහන මේ කමටහන තුන අපිට මේ ගැඹුරු ලෝක ධර්මයන් මේ විකෘති ලෝක ධර්මයන් වල ස්වභාවය මතු කළ දකින්න පුළුවන් මොකද ගල්පර වැඩි බාධක වැඩි ධර්මයේ උදෙසා සද්ධර්මයේ උදෙසා බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ උදෙසා සම්මා දිට්ඨිය උදෙසා මේ බාධක වැඩි වෙන්න අපිට පේනවා නිරතුරුවම මහත්වෝ ගැටළු සාගත තත්වයන් විකෘති ධර්මයන් අස්වභාවික ධර්මයන් අපිට සමාජය තුළ ඇහෙනවා තේන්න සැබෑ ධර්මයන් විවේචනය කරන ඇහෙනවා තේන්න එතකොට මේ මේ ස්වභාවය මහත්වෝ අපිට ආස්වාදයක් තේන්න ඒක අපිට ලොකු ලොකු අපිට මේ 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 උපකාරක ධර්මයක් තේන්න මේ උපකාරක ධර්මයේ දකින් නැතුව මේකර නිසල ගංගා වගේ ස්වභාවිකව ගලාගෙන යනවා නම් අනේ අපි මේ ජලයට රැවටෙනවා ගංගාවට රැවටෙනවා අපිට මේක මතු කරගන්න බැහැ මේක මතු කරගන්න බැහැ ඒ නිසා මේක පුතේ ධර්මයේ විකෘතියක් බව ඇත්ත එක පැත්තකින් නමුත් මේ විකෘතිය සකස් වෙන්නේ ඔබේ ධර්මාභෝධය උදෙසාමයි ඔබේ ධර්මාභෝධය උදෙසාමයි තේන්න මේ විකෘති නැතුව මේක නිසලව ගලා ගියා නම් බාධාකින් තොරව ගලා ගියා නම් ඔබට මේ ලෝක ස්වභාවයන් ඇස් වලින් දැකලා කන් වලින් අහන්න බෑ එහෙනම් ඔබ සංසාර බයක් සකස් කරගන්නේ නැහැ සංසාර ගැඹුරක් සකස් කරගන්නේ නැහැ තේන්න මේ මොහොතේ මේසා ධර්මීය විකෘතිභාවයට පත් වෙනවා නම් මේසා විවේචනයන් එනවා නම් තව අවුරුදු 50 ගිය තැන කොයිසා දරුණු ලෝක ස්වභාවයන් ධර්මීය උදෙසා සකස් වෙයිද කියන කාරණේ අපි දකින්නේ නැහැ අපි දකින්නේ නැහැ තේරෙනවා එනිසා මේ විකෘතියෙන් පිරිච්ච ලෝකෙ මේ අභියෝගයන් කරා යන මේ ගමන තුල මහත්වෝ අපි දකින්න ඕනේ නිරේතුරුම කම්බුලට අත තියාගෙන අනේ අපෝයි කියනවා කියන කාරණේ නෙමෙයි තේරෙනවා මේවා තුලින් මේ මේ තියෙනා වූ ලෝක ස්වභාවයන්ගේ කුරිරු භාවය අපි දකින්න අකුසල් වැඩි වෙන්න දුස්සීල භාවයේ වැඩි වෙන්න ලෝභ දෝෂයන් වැඩි වෙන්න මේ ධර්මයට එරෙහිව මතුවෙන්නා වූ ධර්මා බෝධයට එරෙහිව මතුවෙන්නා වූ අභියෝගයන් අපි මේ කැළඹීම තුල මතු කරගන්න දක්ෂ වෙනවා අපි මේ කැළඹීම තුල මතු කරගන්න දක්ෂ වුණොත් මහත්වෝ මේ කැළඹීම අපේ යහපත උදෙසාම සකස් වුණා උපකාරක ධර්මයක්මයි තේන්න දැන් මගේ භික්ෂු ජීවිතේ මම ධර්මයක් මතු කරගත්තනම් මම මතු කරගත්තේ මහත්වෝ මේ සියලු කැළඹීම් කමටහනක් කරගෙනමයි මේවා නොති මේ නැති වෙලා අපේ ජීවිතත් සැහැල්ලුවෙන් සුවසේ ගලාගෙන ගියා නම් මහත්වෝ කවදාකවත් අපිට මේ ධර්මය මතු කරගන්න බැහැ තේන්න ඉනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න තේරුණා අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න ඉනිසා අපේ ජීවිතයේ ඉදිරියට මොන බාධකාවක් ධර්මයට මොන තරම් උකටලී භාවයන් සකස් වුණත් කොයිසම් විකෘති ධර්මයන් සමාජගත වුණත් අපි සෑම මොහොතකම අපි දකිර ගන්න ඕනේ මේවා අපේ අකුසල සංස්කාර වෙන හේතුවක් නෙමෙයි අකුසල සංස්කාර දැන් මම මේ ධර්ම සාකච්ඡාවේදී මහත්යදී මුලින් මතක් කළා මම පැවිදි වෙච්ච අලුත අපි කුටි වලට ගියාම ඒ කුටියක සබන් කෑල්ලක් තිබ්බේ නැහැ ඒ කුටියේ කුණු වතුර බෝතලයක් තිබ්බේ නැහැ කියලා ඒක මහත්වෝ ඒ ගම්මානේ ගම් වැසි පින්වතුන්ලාගේ වරදක් නෙමෙයි ඒක මගේ අකුසල සංස්කාරය තේන්න මට සබන් කෑල්ලක් නැතුව ගියේ මොන හොදන්න මහත්වෝ මගේ අකුසල සංස්කාරයක් ඒක නේද ඒ නැතුව කාගේවත් වෙනත්ක් නෙමෙයි ඒතොරේ අකුසල සංස්කාරය තුලින් මං දක්ෂ වුණා මහත්වෝ කුසලයේ මතු කරගන්නවායි කියන කාරණේ මතු කරගන්න නෙමෙයි මං එතන දක්ෂ වුණේ නමුත් මං ගිහි ජීවිතේදී මං අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තා
ගිහි ජීවිතයේදී මම අකුසල හේතුලින් කුසලයේ මතු කරගත්තා. මොකද අකුසල හේතුලින් කුසලයේ මතු කරගත්තේ මොකොමද? අකුසල හේතුලින් කෙරී ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැතු. නමුත් පැවිදි ජීවිතයේදී මට අවශ්‍ය වුණේ නැහැ අකුසල හේතුලින් කුසලයේ මතු කරගන්න. තේන්න. මට අවශ්‍ය වුණේ අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන තැනට අදාළයි. ඒ පැවිදි ජීවිතේ මම එතෙන්ට ආවා. ගිහි ජීවිතේ මම කළේ අකුසල හේතුලින් කුසලයේ මතු කරගත්තා. තේන්න. අකුසල හේතුලින් කුසලයේ මතු කරගත්තට පස්සේ ඒ කුසලය තුන මම පැවිදි භාවයට उपस्थानुले අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන කන්නේ දාන්න තේන්න යම් හේකින් මහත්ය මම අකුසලය යටපත් කරන්න ගියා නම් තේන්න අකුසලය යටපත් කළා නම් පැවිදි ජීවිතේ මම කුසලයේ උරතලේ බවටපත් වෙන්නේ තිබා තේන්න ඒක තමයි මම එහෙනම් අකුසලය යටපත් කරන්න ගියා යටපත් කරන්න කුසලය මතු කරගන්න මම ගියා නම් අනිවාර්යයෙන්ම මම කුසලයේ සුරතලේ බවටපත් වෙනවා තේන්න සුරත බේහිර කාර්යයක් බවට පත් වෙනවා තේන්න එනිසා මම එතනදි පැවිදි ජීවිතයේදී මම අකුසලය කුසලයක් බවට පත් කරගන්න නෙමෙයි උත්සාහ කළේ අකුසලය තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා තන් දකින්නවා තේන්න මෙන්න මෙතන වර්තමාන සමාජයේ ගොඩක් වටින තැනක් තේන්න විශේෂයෙන් පැවිදි පක්ෂයට ඒතර පැවිදි පක්ෂය හරත් තුල අකුසලය මතුවලා එති තේන්න අපි කුසලය තුලින් අකුසලය යටපත් කරන්න ඕනේ බව ඇත්ත හරිද නම ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් තියෙනවා නම් අකුසලය තුලින් කුසලය නෙමේ අකුසලයයි කුසලයයි දෙකම යටපත් කරන්න අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල නම් තේනවාද අපි අනිවාර්යයෙන්ම අකුසලය කුසලය තුලින් යටපත් කරන්න වෙනවා තේනවා නමුත් අකුසලය කුසලය තුලින් යටපත් කරලා කවදාක්වත් ඔබ කුසලයේ හිරකාරයෙක් බවට නම්පත් වෙන්න එපා තේනවාද ඔබ කුසලයේ හිරකාරයෙක් බවට පත් වුණොත් ඔබ අකුසලයේ යටපත් කිරීමේ අර්ථයෙන් ප්‍රයෝජනයක් නොගත් කෙනෙක් බවට मगे तात मगे अम्मे अहन पुते मगे हम पुता लसन पुता कीकर पुता मट कवदे अम्मे मम कवदात्मे अकीकर भावे तुरी कीकर भावे पत्ना नमुत मंगे कीकर भावे अकीकर भावे देख मानी कारण तेना මං එදා අකීකරු භාවයේ තුලින් කීකරු භාවයේ මතු කරගෙන මං කීකරු භාවයේ අනිත්‍ය භාවයේ දැක්කේ නැත්නම් මම කීකරු භාවයේ හිරකාරයෙක් බවට පත් වෙනවා තේනවාද කීකරු භාවයේ හිරකාරයෙක් බවට පත් වුණා නම් සමාජය කියයි මේ හාමුදුරුව හරි හොඳ හාමුදුරුව කෙනෙක් ලස්සනට බණ කියනවා හරිම හොඳයි හරිම කරුණාවන්තයි මේ පුතා හරිම කීකරු මේක මහත්යෝ කීකරු භාවයේ නැත්නම් කුසලයේ ගුදුරක් බවට පත් වෙච්ච තැනක් තේනවාද එනිසා නිරතුරුවම අකුසලය තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ පැවිදි ජීවිතේදී ඒ වගේම ගිහි පින්වතුන්ලා හුඟක් වෙලාවට අකීකරු භාවයේ තුලින් කීකරු භාවයේ මතු කරගෙන කීකරු භාවයේ අකීකරු භාවයේ දෙකම අනිත්‍ය භාවයේ නොදැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ කීකරු භාවයේ ගොදුරක් බවට පත් වෙලා නැවත අනාගතයේ අකීකරු භාවයට අදාළ සංස්කාර රැස් කරන කෙනෙක් බවටම පත් වෙනවා